සීමාවෙන් එහා දේශපාලනය අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සීමාවෙන් එහා දේශපාලනය සලකුණ අදත් දේශපාලනයේ සලකුණ තබන්නට අප සූදානම් මේ සලකුණ දේශපාලන සංවාදය මා සමගින් මගේ හිතවතුන් දෙදෙනා තද සූදානම් රංගන ද සිල්වා රංගන සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් සුදේව විමල් කැටිපියාරච්චි විමල් සුබ සන්ධ්‍යාවක් සිල්වා සුබ හිතවතුනි අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ කවුරුද හඳුනාගනිමු නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා උතුමාට අයබවන් සුබ සන්ධ්‍යාවක් අප සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නට ආරම්භ කරමු මෙතෙන් සිට විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා වෙනසට ඉනනතුරුව යහපාලන ආණ්ඩුව පිහිටවන ගමනට ඔබතුමා දායකත්වයේ දැක්වපු ඒ වගේම මේ පිළිබඳව කතා බහ කරපු පුද්ගලෙක් වර්තමානයේ වන විට මේ වෙනසෙහි තක්සේරුව කුමක්ද වර්තමානයේ දැන් අපි බලාපොරොත්තු විදිය තමයි තියෙන්නේ ෆැෂිස්ට්ාලේ පාලනයක් ඉවත් කළා නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සාමාන්‍ය ජන ජීවිතයේ ක්‍රියාකාරීත්වය බය නැතුව කරන තත්ත්වයක් උදා කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ජනතාවගේ ඔළුවේ තිබුණේ ආර්ථික සමාජ ප්‍රශ්න වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස් ප්‍රශ්නය. ඒකට යම් ඉඩක් ලැබිලා තියෙනවා. ඒකාධිපතිවාදී ස්වරූපයේ පාලනය අයින් කළා තියෙනවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගන්න ජෝෂණය කරන්න ආදී දේවල් වලට තියෙන ඉඩකඩත් වැඩි මාධ්‍ය නිදහසක් තියෙනවා විවේචනය යනවා ඔබ කියන උද්ඝෝෂණය කරන්න තිබෙන ඉඩකඩ වැඩි කියලා නමුත් ශිෂ්‍යන්ට පහර දීම් සිදු වුණා උද්ඝෝෂණය කරන ජනතාවට පහර දීම් සිදු වුණා පහුගිය කාලේ වගේම ඒවා පිළිබඳව සංවේදී නැද්ද දැන් ඒකෙදී පැහැදිලිව ඒක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි පොලිසිය ඒ වෙලාවේ කටයුතු කරපු ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. කොමලත් ඒක ගැන ඒක නොතකා ඊට පස්සේ නම් ඊට වැඩි විශේෂ ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇවිල්ලා අර අපි කියන විදිහට ප්‍රජාතන්ත්‍රවාදීව අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කළා යන්න පුළුවන් තත්ත්වයක් ඒ වෙලෙම උදා වුණා. ඒ වගේ එක එක ගැටුම් තියෙනවා. නමුත් එදා වගේ මිනිස්සුගෙන යාම විශේෂයෙන්ම රාශිගත යාන්ත්‍රණයක් මගින් මිනිසුන්ට මර්ධනයක් ඇති කිරීම ඒ ක්‍රියාමාර්ග දැන් සම්පූර්ණයෙන්ම අවශ්‍ය වෙලා බව පේනවා. ඔබ යහපාලන ආණ්ඩුවේ නිකම් වක්‍ර ආරක්ෂකයෙක් වගේ හැසිරෙනවා වගේ පේනවා. ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුවේ ආයු කාලයට සාපේක්ෂව මේ ප්‍රහාරය පොඩි පටු එකක් නෙවෙයි. ඒතර මේ ආණ්ඩුව යම් දුරක් යනකොට තව කොහොම වෙයිද? මෙහෙමයි මේ දැන් මෙහෙමනේ අපි සටන් කළා. අපි ඇති කරගත්ත දේශපාලන தත්ත්වය මම ආරක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ ආණ්ඩුව ආරක්ෂා කරනවා නෙවෙයි. නැත්නම් මිනිස්සු ආයෙමලා මොකටද සටන් කරේ? මොන මලහත් විලවද මේ උඹලා ගත්තේ කියලා. දැන් අපිට පැහැදිලිව අපි සටන් කළා ගත්ත නිදහසක් තියෙනවා. දැන් ඒ ශිෂ්‍ය සටන වෙච්චාමත් අපි එකතු වෙලා ඒක ගැන දැඩි විවේචන කළා. මම කතා කළා ඊටමත් අදින් කතා කළා කොහොමද මෙහෙම පාලනය මෙහෙම කරේ කොහොමද කියලා. එතකොට සම්පූර්ණ පසුබස්මකට ලක්ුණා. ඒ කියන්නේ ඔබතුමන්ලා කතා කරාට පස්සේද ඊළඟ දවසේදී පොලිස් ආරක්ෂාවයට තේන්න ලැබුණේ? කාත් එක්කද සාකච්ඡා කරේ? අපි කතා කරපු විදිහටම ආරක්ෂකංශ කාත් එක්කද කතා කරේ ඔබතුමන්ලා? මම කාටවත් කතා කරේ නැහැ. අපි මේ පුවත්පත් සාකච්ඡාවක් තියලා පැහැදිලිව පුවත්පත් සාකච්ඡාවලදී කිව්වා මෙහෙම මෙමය මේ විදිහ අපි දිනාගත්තා ඉතින් නැති කරන්න බෑ. මොකද කළේ? මොකද ඉගෙනන් කතාවක් කියලා. ඊට පස්සේ ඉඳා ශිෂ්‍ය වෙනකොට අපි කියපු විදිහට ට්‍රැෆික් ඒක හරි ගස්සලා ශිෂ්‍යන්ට එතන වාඩිලා ඉඳි දීලා ඊට පස්සේ සාකච්ඡා කළා අධ්‍යාපන ඇමති අර රාජ්‍ය ඇමතිතුමා ග්‍රේරෝ ඇවිල්ලා හොඳට කතා බහ කළා. අපිට අපි කියපු පින්තූරේ හරි ආකාරව හැදුවා. එතකොට නාට්‍ය අපිට ඕන විදිහට කටයුතු කළා. ඒ කියන්නේ ඒ ප්‍රකාශයෙන් අනුව පේන්නේ මේ ආණ්ඩුවේ කපටි ආරක්ෂකයා ඔබ කියලා. නෑ කපටි නෑ. මම සටන් කරපු දේ මම ආරක්ෂා කරනවා. එතකොට අර ශිෂ්‍ය ප්‍රහාරය ආණ්ඩුව අවජාතක කරන්නට ශිෂ්‍ය ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව අවජාතක කරන්නට උත්සාහ දරුවා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද? නෑ මම හිතන්නේ ඒක එතන පවතින තත්ත්වයේ ස්වභාවයක් තමයි ඒක. ඒක කෙලින්ම දේශපාලනිකව රජය අරගත්ත තීන්දුවක් උඩ කඩලයි කියන එකට
साधक नै पारण पुरुदु पारिपालन क्रियामार्ग अतर विच्छेदयाट एक वत्कल एक इलांग सत्यम इलांग दवास्कुतम अभी बलापुर प्रजातांत्रवादी स्वरूपेट उद्योषण अकूल वचने पावचकर नाट्य अपीट ओण विधिट रंग दिए मिधन नाट्यागति देशपालन वर्ष नाट्याण इतक अभी बलापुर जग्रहण अत्येन जग्रहण व्ययुत मम्मी उद्योषण अकना एक पार्लिमेंट प्रजातंत्रवादे सामनोम वीदीए प्रजातंत्रवादे आरक्षा वीदीए वीदी वाले यमताने स्थानगत तत्व कोट इवे स्थान कीपे तम प्रजातंत्रवादी उज्जोषण करना तैंग ये तैंग वोलट हरियाकार सैलस्म पुलिस आदागा इव ब्लॉको ब्लॉक ना बैंक अंदर ट्राफिक आदान इवागे आप दो एंगलांड तीन मिनट हईड पार्क को गीलाको इवागे मिथना अपेराटे स्थान तो ना कुल नगर तीन इवागे वोट इट दीला प्रजातंत्रवादी सभा वाल प्रजा जनता वे हंडर नगन स्थान हटिट पोलिस मौलिक वर्ष बेद इन आरक्षक पसुगे सती मेम ओबे पुट कैबिनेट टमति वर प्रहार बेरकल पोलिस वामांशिक नायक කාලයක්තිස්සේ වාමාංශික අදහස් දරන වික්‍රම් බහු කරරත්න මහත්තයා ඒක ආණ්ඩුව බේරලා පොලිසියට බැර කරනවා මොකක්ද වෙනස නෑ නෑ මං ආණ්ඩුවට කරේ නෑ ආණ්ඩුව වගේ කිව යුතුයි මොකද මෙහෙම දෙයක් වෙන්න නොදී ඒගොල්ලෝ බොය බේරා ගත යුතුයි ඒ උපදෙස් දීලා තියෙනවා වැරදි උපදෙස් පොලිසියට ලැබිලා තුණා නම් පොලිසිය ඒ විදිහට කටයුතු කරනවා දැන් මේක වැඩි වෙලා තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කළා බලයට පත්ලා ඉන්න මේ සමහර දේශපාලනඥයෝ දන්නේ නැහැ තමන් මොකද්ද මේ ලබා ගත්තේ තමන් කාවේ කොහෙන්ද කියලා. ඔය පුටු වලට ආපු තැන මතක නැහැ. ඒගොල්ලන් දන්නේ නැහැ. ඒගොල්ලන් සමහරට මොලෙත් නැහැ ඒක කර තේරුම් ගන්න. ඔබ ඔය චෝදනාව වෙල්ල කරන්නේ දැන් දෙපාර්ශවයකින් එක් වෙලා ඉන්නවනේ. එක්සත් ජාතික පක්ෂිනුත් ඉන්නවා. එක්සත් ජනතා නිදහස් සම්දානේ. දෙගොල්ලම එකතුලා තමයි ආණ්ඩුව කරන්නේ. කොයි පැත්තටද ඔය චෝදනාව දාන්නේ? කොයි පැත්තෙත් ඉන්නවා. කොයි පැත්තෙත් ඉන්නවා. මොලේ නැති අය කී දෙනෙක් විතර ඉන්නවද දෙපැත්තෙම? දැන් ඔය ප්‍රශ්නේදී ඔයාවහම සාධාරණව කතා කරපු දේශපාලන හිටියා සමහරව අර පරණ විදියටම කෝ නෑ නෑ මේ ශිෂ්‍යයන්ට ගන්න ඕන මෙතන මොන මෙහෙම මොකද්ද පාරේ මිනිස්සුන්ට යන්න බෑයිද එතකොට අර ස්පීතාලය යන එක්කෙනාගේ අයිති ආරක්ෂා කරන්නේ නැද්ද ආදී දේවල් කතා කරන්න බෑ මොකද්ද මේ හරියට හැම පාරක්ම හැම කොනක්ම මෙතන මේ ශිෂ්‍යය ඇවිල්ලා ඉරගෙන ඔබ කියන නාට්‍ය නොගැලපෙන නළුවෝ ඉන්නවා කියලා ඔබ කියන්නේ හරි ඒගොල්ලෝ ඉතින් ඉගෙන ගන්න ඕන ඔබ ඔබ මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක්ද නෑ මම ආණ්ඩුවේ කොටස්කාරයෙක් නෙවෙයි නමුත් මම මේ ආණ්ඩුව ගෙන බලයට ගෙන ආපු බලවේගයේ නායකයෙක් ඔව් ඒ දෙක ඔබ කොහොමද දැන් මේ වගේ තැනකදී බේරගන්නේ දැන් උදාහරණයක් හැටියට දැන් ඔබ ඔබගේ අතීත අත්දැකීම් වල අපි දන්නවා පොලිස් ප්‍රහාර එල්ල කරොත් ඒ ධනපති ආණ්ඩුව දැන් ධනපති ආණ්ඩුව නෙමෙයි ධනපති ඔව් ලිබරල් ධනපති ආණ්ඩුව ඒ ලිබරල් කියන කෑල්ල කොයි දොරට ආරක්ෂා වෙනවද කියන එක තමයි දැන් ෆැසිස්තාලේ ධනපති ආණ්ඩුවක් අයින් කළා ලිබරල් ආණ්ඩුවා ලිබරල් ධනපති ආණ්ඩුවක් ඇති කළා කියලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාම කියනවා මම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කළා කියලා විප්ලවේ නායකයා කියලා. ඒතර විප්ලවේ නායකයෙක් නම් ඒ කියන සීමාවල් තුල වැඩ කරන්න ඕන. ඒකට අපි ඒක තමයි ලිබරල් ධනපති ආණ්ඩුව මාස 3න් මෙහෙමනම් අවුරුදු 3ක් විතර යනකොට කොහොම අස්සන්නක් අත්පත් කරගනීද ඔබ ඔබේ තක්සේරුවනවා. නෑ මම හිතන්නේ මේකේ දැනට මේ ආණ්ඩුවට තියෙන විවේචනය එන්නේ ඔය ශිෂ්‍යයන්ට පහර දීම පිළිබඳ ප්‍රශ්නෙම නේ ශිෂ්‍යොත් ඒක එහෙම දිගට ගෙනියන්නේ නැහැ නේ ශිෂ්‍යයන්ටත් ඊට පස්සේ සාකච්ඡා කරන්න ඉඩ ලැබුණා දැන් වැඩි එන්නේ ආර්ථික වශයෙන් අමාරුකම් තියෙනවා හුරු වැල්ලුවේ නැහැ අනේ අපි අපි එතෙන්ටත් එනවා අපි එතෙන්ටත් එනවා ඊට කලින් එතෙන්ට යන්න කලින් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබ කිව්වා මේ නාට්‍ය ගැන මේ නාට්‍යයේ පිටපත් රචකයෝ දේශීයවද ඉන්නේ එහෙම නැත්නම් විදේශීයවද ඉන්නේ ඒකෙදි මේමයි අපි මූලික වශයෙන් හිතනවා මේ සටන් කරපු බලවේගය ජනතා බලවේගය තමයි මේකේ නාට්‍ය ලිව්වේ සහ ඒකේ විශේෂයෙන් මාදුලා විශෝභිත ස්වාමීන් වහන්සේ ඒ රච එක්තරා ප්‍රධාන කෙනෙක් මේක නාට්‍ය සම්පාදනය දැන් මේකර මේකෙදි ඉදිරිපත් වෙලා බලයට එන බලයට ඇවිල්ලා ඉන්න
අය අපි දන්නේ නැහැ එහෙම අපේ බලවේගයේම මගින්ම මෙහෙම ණය කියලා. ඒගොල්ලන්ට ජාත්‍යන්තර බලවේග මෙහෙම තිබෙන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් දිසානතිය වෙනස් කරමු මේ වර්තමාන තත්ත්වයට. මේ යහපාලන ආණ්ඩුවේ දෙමුහුන් කොටස අවුරුදු දෙකකටනේ බද්ධ කරගත්තේ. මේ දෙමුහුන් කොටස අවුරුද්දක් ගත වෙන්න කලින් මේ වර්තමානයේ ඇතුළත තියෙන මේ තත්ත්වය පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද? දැන් මෙහෙමයි අද විපක්ෂය ශක්තිමත් නැහැ. විපක්ෂය ඒකවද විපක්ෂ කියලා හැදුවත් ඒ ෆැසිස්ටාලේ ක්‍රියාමාර්ග ගත්ත අයට ලොකු අභියෝගයක් කරන්න පුළුවන් කමක් නැහැ. ශක්තිමත් නැද්ද නැත්තම් ශක්තිය හීන කරනවද බලය පාවිච්චි කරලා? නෑ නෑ කවුරුවත් බලය පාවිච්චි කරලා ඒගොල්ලන්ට මෙව කළා නැහැ. ඇයි ඔබ නැහැ කියන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට එකතු වුණ අයට ලේකම්වරයා ලියුම් යවනවා පක්ෂයට විරුද්ධව කතා කරන්න එපා, අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න එපා කියලා. එතන බලය නෙමෙයිද පාවිච්චි කරන්නේ? නෑ නෑ ඒ පක්ෂයේ පක්ෂයක ඉන්නවා නම් පක්ෂ වෙනුවට ඉන්නවා, නැත්නම් අයි වෙලා යන්න. ඒක පක්ෂයෙන් තියෙන අයිතියක්. පක්ෂයක් නායකත්වයක් හදලා තියෙනවා නම් ඒ නායකත්වය පිළි අරන් තියෙනවා නම් ඒ පක්ෂයට කියන්න පුළුවන් මේ මේ තේමාව මෙන්න අපේ ප්‍රතිපත්ති මේකට එන්න ඒවා කඩාගෙන යනවා නම් කරුණාකරලා අයි වෙලා යන්න. පක්ෂයේ ඉන්න ප්‍රතිපත්තියයි පාක්ෂිකයන් ඉන්න ප්‍රතිපත්තියයි දෙකක් නේද? එතකොට ඔවුන්ට පාක්ෂිකයන් ඉන්න ප්‍රතිපත්තිය ස්ථාවරව අනුගමනය කරන්න අයිතියක් තියෙනවා නේද? නෑ එහෙම අයිතියක් නෑ. එහෙම පක්ෂවලට අයිතියක් නෑ. පක්ෂවල දීලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒවා යම් යම් සම්මේලනවලදී ඒගොල්ල පිළි අරගෙන ඒ අනුව තමයි කටයුතු කරන්නේ. පිළිගන්නේ නැත්තම් පිළිගන්නේ නැති අය ඒවට ඉවසගෙන කටයුතු කරන්න උමනා නැත්නම් අයි වෙලා යන්න. මම ආ ප්‍රශ්නේ පක්ෂයේ ඉන්න ප්‍රතිපත්තියයි පාක්ෂිකයන්ගේ මතයයි දෙකක් නේද? පැහැදිලිව මේක පෙන්නුම් කරනවා නේද? නැහැ මේ පෙන්වන්න බෑ. පක්ෂයකට බැඳුනොත් පාක්ෂිකයයි ඒ පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනය තමන්ට මතවාද අරන් එන්න පුළුවන්. විවේචනය කළ සම්මේලනයක් තුළ එකඟුදු ආට පස්සේ පාක්ෂිකයාගේ අදහසයි පක්ෂය අදහසයි කියලා දෙකක් වෙන්න බෑ. එහෙනම් මම කෙලින්ම මෙහෙම අහන්නම්. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ඉන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ මතවාදයේද මහින්ද රාජපක්ෂගේ මතවාදයේද ඔබට අනුව? සිටිය යුතු මෛත්‍රීපාලගේ මතවාදයේ. සිටින්නේ මං අහන්නේ. නෑ නෑ ඒක තමයි. මෛත්‍රීපාලගේ මතවාදයේ තමයි ඒගොල්ලෝ දැන් නායකත්වය යොමු කළා, නායකත්වය පිළි අරගෙන වැඩ කටයුතු කරනවා. ඒක සිටිය යුතුයි. ඒකට විරුද්ධව කුමන්ත්‍රණකාරී විදිහට යම් පිරිසක් ඉන්නවා නම් ඒ අය දිනා ගැනීමට හෝ බලපෑම් කළ තමන්ගේ මතයට ගැනීමට නායකත්වයට අයිතියක් තියෙනවා. එම් බැරි නැහැ ඒගොල්ලෝ අයින් කරන්න දානවා. මං අහන්නේ පාක්ෂිකයන්ගේ පැත්තෙන්. ඔබට අනුව ඔබට දේශපාලන විග්‍රහය තියෙන දශක ගණනාවක් තිස්සේ ඒ විග්‍රහය තියෙන ඔබට අනුව පාක්ෂිකයා ඉන්නේ වත්මන් ජනාධිපතිතුමාගේ මතවාදයේද? මං අහන්නේ ශ්‍රී ලංකාවේ දාස් පාක්ෂිකයා හිටපු ජනාධිපතිතුමාගේ මතවාදයේද? පැහැදිලි උත්තරයක් දෙන්න. මම හිතනවා 70%ක් විතර ඉන්නේ මෛත්‍රීපාලගේ මතවාදයේ. දැන් 30%ක් විතර ඉන්නවා අර ෆැසිස්ටාලේ මතවාද. ඒ කියන්නේ ඔබ දැන් මේ සියල්ල දකින්නේ ඔබට සතුටුයි කියලා හැඟෙන කෝණෙන්ද? අපිට නිකන් එහෙම එකක් දැනෙනවා. ඔබතුමාව සතුටු කරව ගන්නවා වගේ එකක්. දැන් මෙහෙමයි. මට බැලුවාම පේන දෙන්නේ මම කියන්නේ. මං සතුටු දෙත් ඒක වෙන්න පුළුවන්. දැන් මට මම එහෙම කිව්වා කියලා ඒක වෙනස් වෙන්නේ නැහනේ. දැන් මට පේනවා නම් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට මේ විශාල බලවේගයක් ඔකේනවා කියලා මම එහෙනම් බිරන්තට්ටු වේ යුතුයි. ඇත්ත කතාව මේකයි. මම හිතාගෙන හිටියා යාට බලයක් තියෙනවා කියලා. ඇත්තටම ඒගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වා අපිට 50%කට වැඩිය තියෙනවා කියලා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට යනකොට ඒගොල්ලෝ කිව්වේ අපි මේක කුඩු කරලා කොහොම හරි ආපහු හදනවා කියලා. අන්තිමට ඡන්දය ගැනලා බැලුවාම අපිට පෙවුණා ඒගොල්ලෝ කියපු කතාවට වඩා බොහොම අඩු ගාණක් තියෙනවා. 30%ක විතර ප්‍රමාණය. ඊළඟට තව ටික කලකින් ඒකත් අඩු වෙලා ගියා. මොකද මිනිස්සු බැලුවා මේ යන ගමනට කවුරුවත් බෞතර ජනතාවගෙන් උදව්වක් නැහැ. ඒක සැබෑ ජනමතයද නැත්නම් එහෙම නැත්නම් ඒ ජනමතය වෙනස් කරන්න විවිධ පාර්ශ්වවලින් අපු බලපෑම් මත සිදු වුණු ජනමතයක්ද? ජනමතය කියන එක ස්ථාවරයක් නෙවෙයි. ඒකට දේශපාලන නායකයන්ගේ මැදිහත් වීම වෙනස් ක්‍රමී යා යුතුය. ඒක වෙනස් කරන්නත් ඕන. දැන් මම මෙතෙන්ට ඇහිලා මේ කතා කරන්නේ ජනතාවට අහගෙන ඉන්න යම්කිසි දෙයක් පාඩමක් කියලා දෙන්න. ඒ නිසා ජනමතය වෙනස් කළා තියෙනවා. වෙනස් කිරීම කළේ අපි වේදිකාවේ සහ පාරේ දිගේ කරපු වැඩ කටයුතු වලින්. නමුත් ඉස්සෙල්ලා තුනට 50%කට විතර ලොකු පෙනුමක් තිබුණා. පළවෙනි ඡන්දය ඉවර වෙනකොටම ඒගොල්ලෝ කිව්වේ අපි දිස්ත්‍රික්ක මෙච්චර ප්‍රමාණයක් තියෙනවා, අපිට ලොකු බලයක් තියෙනවා මෙහෙම කියලා. නමුත් දෙවෙනි ඡන්දය ඉවර වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් 50%කට වඩා බලයක් තියෙන වෙලාවේදී පාවිච්චි කරපු යම් යම් උපක්‍රම ඔබ කියන්නේ ප්‍රජාතන්ත්‍රීයද? ඔව් ප්‍රජාතන්ත්‍රීය.
එතකොට දැන් අර මහමැතිවරණයේදී ඡන්දෙන් මනාපෙන් පැරදිලා ඊට පස්සේ අර ජාතික ලැයිස්තුවෙන් ආපු කණ්ඩායමක් ඉන්නවා කියලා ඔබතුමා දන්නවනේ. ඒ කණ්ඩායම මොන මතවාදී දෙහිටි? එයාට අන්ත පරාජය දුන්නේ ඇයි ජනතාව? එයා හිටියේ මෛත්‍රීගේ මතවාදයේ. ඒ මෛත්‍රීගේ මතවාදයේ හිටපු අයට ඒගොල්ලෝ ඉස්ලා කිව්වේ ඒගොල්ලෝ විශාල බලයක් තියෙනවා කියලා නේ. ඒගොල්ලෝ ඡන්ද මෙහෙම බාර අරන් හිටියා මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම අරගෙන ඒගොල්ලන්ට හිරේ අර කරමින් නොයෙකුත් දේවල් කරලා තමයි ඡන්දේ තුනේ. ඊට පස්සේ ඒ ඡන්දෙන් ඒගොල්ලෝ පැරදුනා. පැරදුනාට පස්සේ නායකයාට තියෙනවා අයිතියක් දැන් මෙන්න පත් කරන්න. ඒතොර නායකයා ඒ උපකාරයක් එයාට උපකාරයක් දැන් තියෙනවා. ඒ උපකාරය මගේ චප්ප කළා දැම්මා ඒක දාලා එයාගේ ගැලපෙන පිරිසක් අරගෙන ඒගොල්ලෝ පරාජය වෙච්ච අය හරි ජාතිවාදී ෆැෂිස්ටාලේ කොටස් වලට ඉඩ නොදී කපලම දැම්මා දාලා මේගොල්ලන්ව දාලා බලෙත් අවුරු කරගත්තා. හොඳයි අපි තාම නියරදි පේවරක් ගත්තා. ඔව් අපි මේ කතා කරපු කාරණේ පොඩ්ඩක් එහාට එමු. ඔබ කිව්වා ඔබ ඇතුළු කණ්ඩායම ගොඩනගපු බලවේගය තමයි වෙනසට හේතු වුනේ කියන එක. විශේෂයෙන්ම මාදුලාවේ සෝබිත හිමියන් පිළිබඳව ඔබතුමා කතා කරා. නමුත් සෝබිත හිමියන් පහුගිය ආසන්න කාලයේදී කලකිරීමෙන් සිටියා කියන කාරණය ඔබ දැනුවත්ද? එතුමා උන්වහන්සේ විවේචන කරන්න පටන් ගත්තා මේක ප්‍රමාදයි ආදි වශයෙන්. නමුත් මම හිතන්නේ ඔය කියන තරම් කලකිරීමකින් හිටියා ඒක හින්දා මේ රෝගී වුණා ඔය කතන්දරේ මේ ගොතාපු එකක් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි කවුරුත් ඉතින් අපේ කලකිරීම තියුණා. දැන් උදාහරණයක් වශයෙන් මමත් මේ අවන්ගාඩ් සින්දිය සම්බන්ධයෙන් මේ ජාතික විධායක සභාවේ ඉන්නකොටම මම කිව්වා මේක උඩ මේ ගෝඨාභය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න පුළුවන් ප්‍රශ්නයක් මේ වගේ තත්ත්වයක් තියෙන කියලා. ඒ වගේ දේවල් පියවර ගත්තේ නැතුණාම අපි ඒ ගැන කනගාටුවෙන් හිටියා. නමුත් දැන් වෙනකොට අද වෙනකොට යම් පියවර අරන් තියෙනවා. ඉතින් වගේ ඒ ගමන් කරලා තියෙනවා ගමන්. දැන් අවන්ගාඩ් ගැන කතා කරන්න ආපු එකේ විජේදාස රාජපක්ෂ හැප්පෙනවා රාජිත සේනාරත්නත් එක්ක සරත් ෆොන්සේකා ආයෙත් හැප්පෙනවා විජේදාස රාජපක්ෂත් එක්ක නිමල් සිරිපාලද සිල්වා කියනවා යහපාලනේ කැලිට නැහැ කියලා බරපතල අවුල ඔබට පේන්නේ නැද්ද? නෑ නෑ මට එහෙම පේන්නේ නැහැ. මේකේ තියෙන අවුලක් තියෙනවා මේ කවුද මේ නීතිපතිතුමා එතකොට ඇටෝනි ජනරල්තුමා එතුමාත් ප්‍රකාශ කරපු කාරණාවක් මේ මේක ගැන විමර්ශනයෙන් පස්සේ නැහැ කියලා තියෙනවා. මේකේ මේක වැරදක් නැහැ නීතියකට තමයි මේක කළා තියෙන්නේ කියලා. දැන් එයාගේ එතුමාගේ මතය. දැන් ඒ මතය පිළි අරගෙන නීතිඥයෝ හැටියට විජේදාස මැතිතුමත් මාර්පණ මැතිතුමත් ඒගොල්ලෝ වැඩ කළා තියෙනවා. මේක දැන් නීතිපති කිව්වා ඒකේ නීතිපති පිළිගත යුතුයි කියලා. දැන් මේක හරියට අර අර මේ ලාමිස්රාබලේ කියන කතාව අර මනුතාපේ ජන්තුගේ කතාව වගේ වැඩක්. එක යම්සි නීතිය ක්‍රියාත්මක කරන ලෙදහරියෙකුට පුළුවන් තමන් නීතිය තමයි ඔක්කොම දේ කියලා හිතාගෙන වැඩ කරන්න. නමුත් යුක්තිය සාධාරණයේ ඒක නොවෙන්න පුළුවන්. ඒතොර මෙතන ඒ වගේ ගැටලුවක් ඇති වුණේ. නීති පොතේ නීතිපතිතුමාට එතුමාගේ පොත්වල පෙනිච්ච හැටියකට එතුමා කියලා තියුණා මේක මේ නීතියානුකූලයි මේක මුකුත් කරන්න බෑ කියලා. නමුත් අපිට යුක්තිය සාධාරණයේ පැත්තෙන් එළ වෙන තොරතුරු අනුවෙන් පේනවා මේක මහා විශාල විනාශකාරී පේවරක් කරන් තියෙනවා. මේ විදිහට කොහොමද හමුදාවක් වගේ එකක් හදාගෙන හිටියේ පෞද්ගලිකව මේ විදිහට වැඩ කටයුතු කළේ කොහොමද කියලා. එතකොට ඒක උඩ ජනතාවගේ ආපු බලවේගයේ ඉදිරි අර නීතිපතිගේ ක්‍රියාමාර්ගයේ බිඳ වැටුණා. එතකොට නමුත් නීතිපතිට ගරු කළා නීතිය තමයි නීතිපති කියන දේ අනුව තමයි මේ අපිට මේකේ අර්ථ දැක්වීම කරන්න ඕන කියලා හිතාගෙන හිටපු නීතිඥ මාතුරු. ඒගොල්ල මන්ත්‍රීවරු වුණත් එමතිවරු වුණත් නීතිඥයෝ. ඒ නීතිඥයන්ට ඒ උඩ ලොකු අර්බුදයක් ඇති වුණා. ඒ වගේ අර අරගේ ජන්තුටත් අර්බුදයක් වුණානේ අන්තිමට. අන්තිමට ගඟට පැනලානේ. එයා නැති වුණේ මේ මොකද සාධාරණත්වයේ කියන එක. මොකද අර පාංගෙඩියක් එක්ක හොරගම් කරගත්තු එක්කෙනා හැමදාම වැරදිකාරයෙක් කියලා හිතාගෙන නීති පොතේ හැටියට කටයුතු කරන්න කියලා උන්නේ අර්බුදයට ගියා. ඒ වගේ අර්බුදයක් තමයි මේක අනිත් පැත්තට වෙලා තියෙන්නේ. නමුත් අවසාන වශයෙන් මේ සියල්ලේ යුක්තිය පසිඳලන්න අවශ්‍ය වන්නේ නීතිය මත නේද? නෑ නීතිය මත නෙවෙයි දේශපාලනය. අන්තිමට කවුද කළේ? ජනාධිපතිතුමා දේශපාලන බලයෙන් පාවිච්චි කළා ගෙනල්ලා කොම්බැල්ලුවා
විශේෂ කැබිනට් රැස්වීමක් තුලදී ඔව් කැබිනට් රැස් කැබිනට් එක කියන්නේ නීති හදන්න පුළුවන් කැබිනට් එකට පුළුවන් අර්ථ දැක්වීමක් දෙන්න කැබිනට් එකට පුළුවන් ඒක පටන් ගන්න නීති ඇදීම නමුත් ඒ ඒ ඒ සාකච්ඡාවේ හිටපු එක පිරිසක් කියන හැම දෙයක් කතා වුණ නැහැ කියලා තව පිරිසක් කියන හැම දෙයක් කතා වුණා කියලා මේ මේ පරස්පරය මොකද්ද රට තුල ජනතාවට මතුවෙන වෙන කාරණයක් කියපු ඒවා මොනවද කියලා උනාට ක්‍රියාත්මක වෙන දේ දැන් තියෙනවානේ ඇවන් ගාඩ් එක දැන් නාවික හමුදාව යටතට අරගෙන තියෙනවා ඒවා ක්‍රියාත්මක වෙනවා පියවර තියෙනවා ඒවා දිහා බැලලා ඕන බුද්ධිමත් මිනිස්සුෙකුට තේරුම් ගන්න පුළුවන් මොනවද වෙලා තියෙන්නේ කියලා කියපු ඒ කතන්දර ඒගොල්ලෝ ඒ මං කියන්නේ නීතිපතිතුමාගේ අදහස නිවැරදි කියලා හිතන නීතිඥයෝයි නීතියම අනුව රටේ ප්‍රශ්න විසඳන්න බෑ සාධාරණ යුක්තිය කල්පනා කරන්න ඕන ඒ නිසා නීති පොතේ දේවල් උඩ කරේ තියාගෙන හිටපු කෙනාට ඉහලින් ගමන් කරන්න ඕන කියලා හිතන දේශපාලනඥයෝ අතර ගැටුමක් තියෙනවා ඉතින් දැන් මෙතන හරි අපූරු තත්ත්වයක් තියෙනවා මේ නිල් පාට කොළ පාට ආණ්ඩුවේ දේශපාලන අර්බුද රතු පාට වික්‍රමබාහු කරුණාරත්න බැලන්ස් කරනවා ඔබ මේ දේශපාලන සේවයේ නොමිලේ සපයන්නේ අර ප්‍රජාතන්ත්‍රීය බලවේගයේ සමාජිකයේ හැටියට හිතාගෙන පැහැදිලිවම දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය තවමත් ගමන් කරනවා කියන මතේ උඩ මම ඉන්නේ එතකොට ඒක නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය මෙතනදී ක්‍රියාත්මක වුණා කියලා මම පිළිගන්නේ මෙතනදී ක්‍රියාත්මක වෙලා නීතිය කියන එක යටතේ සාධාරණ යුක්තිය යට කරන්න යන එක බිඳහෙලලා සාධාරණ යුක්තිය ඉෂ්ට කරන්න පියවර ගන්න පුළුවන් වුණා ජනමතය තුලින් ජනතාව ආව ඕගොල්ලෝ වගේ හැමතැනම මේවා විජෝෂණය කළා ඒකෙදි අන්තිමේදී ජන බලයෙන් පාලයට ඇවිල්ලා ඉන්න මේ ජනාධිපතිතුමාට පුළුවන් වුණා ප්‍රජාතන්ත්‍රවාදීව ඒකට මැදිහත් වෙලා ඒක ජයගන්න. ඉතින් අපි දේශපාලනයෙන් බය ජයගත්තා. ඔබ ඔබ මෙහෙම කිව්වට දැන් සමහර එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරු කියන මේ සිවිල් සංවිධානවලට ඕන විදිහට මේ ආණ්ඩු කරන්න බෑ කියලා. ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයට දැන් පයින් ගහලා යන්න යන්නේ. දැන් ඔබ අන්තිමේදී ඒ වගේ දැන් මෙහෙම එහෙම තරමක් නූගත් අය ඉන්නවා ඒගොල්ලෝ දන්නේ නැහැ සිවිල් සමාජය කියන්නේ සිවිල් බලය කියන්නේ මොකද්ද ජනතා බලය කියන්නේ මොකද්ද දේශපාලනය කියන්නේ මොකද්ද ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ දන්නේ නැහැ මේ තරම් බලවේගයක් තියෙනවා මේ බලය තියෙනවා දැන් මම මුකුත් මට මන්ත්‍රීකම මුකුත් නැහැ මට ලැබිච්ච දේකුත් නැහැ මට ඇති පාර්ලිමේන්තු හෝ මුකකින් හෝ බලයක් නැහැ නමුත් අර ආණ්ඩු වෙනුවෙන් පෙනී සිටින එකටද ඔබට අර උසස් වීම එක හිඟවැටුප් ගවන්න තීන්දුව ගත්තේ ඒ පෙනී සිටින වෙනුවෙන් අපමද්ද ඒ තීන්දුව අරන් තියෙන හුඟක් ඉස්සෙල්ලා ක්‍රියාත්මක නොකරතු වුණ එක. ඒක තාම කෙරිලත් නැහැ. ඒකත් කෙරිලා නැහැ. තතපහක්වත් මට ලැබිලත් නැහැ. ඒක තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිතුමා කියපේක විතරයි. ඒක අනිත්තව නීති අරවා මේ හිර වෙලා තියෙනවා. එතන ඒක උඩ ලැබෙක ඒක මට ඒක උඩ නෙමෙයි ඒක උඩ කතා කරන්නේ. ඒක මේ ආණ්ඩුව ගත තියෙනවා නෙමෙයි. මේ ඉස්සලා චන්ද්‍රිකා මැතිනිගේ කාලේ විදේශීය පිටපත් රචකයන්ගේ ඌමනාව දුබිෂ්ඨ කරන්නේ නෑ ඒක නෙවෙයි යන්නේ ඒගොල්ලෝ තේරුම් නගන්න තමයි ජන බලය කියන එක ජනතාවගේ බලයක් තියෙනවා ඒක තමයි මම කිව්වේ අර අපි වීදියක කොනක ඉඳලා එමු නැත්නම් රේල්වේ ස්ටේෂන් එකක ඉඳලා අපි ගොඩනගන මතය මතය රටේ ශක්තිමත් අපි කිව්වොත් ඔබට විදේශීය පිටපත් රචකයන් ලියලා දීලා තියෙන්නේ කොළපාට නිල් පාට මේ හවුල් අවුල් කරන්න තු මේක ගෙනියන්න ඉඩ හදන්න කියලා එහෙම ඉතින් කියන්න පුළුවන් ඉතින් ඒකට මම උත්තර දෙන්නත් ඕනේ නැහැ නේ බලා ගන්න පුළුවන් නේ මොකද්ද වෙන්නේ කියලා දැන් ඉස්සෙල්ලා කිව්වා ඒවා තියෙනවානේ මේ කොටින්ගේ සල්ලි අරගෙන තමයි මේ මම කියපු බලය බෙදා රට එක්සත් කිරීම ගැන කිව්වා නමුත් මම නොනවත්තා කියාගෙන කියාගෙන ගියා අන්තිමේදී බලේ බෙදා රට එක්සත් කිරීම තමයි මතය කියලා පිළියක් කරන්නේ හැමෝම පිළි අරන් තියෙනවා බොහොම සුළු කොටසක් තමයි ඒක පිළිනොගෙන ඉතින්නේ මම 78 කිව්වා මේ ඒකාධිපති අවස්ථාවක් කියලා හිරේ දැම්මා වල්ලා හිරේ දැම්මා එනමුත් මම කියාගෙන හිටියා දැන් අන්තිමේදී ඒක ලොක්කොම පිළිගත්තා ඒකාධිපති අවස්ථාවක් කියලා ඒක අයින් කරන්න ඒගොල්ලෝ පිළිගත්තා එතකොට දැන් මට කිව්වට මේ මම ඕක කළේ කොටින්ගේ වමනාවට අරයාගේ වමනාවට මෙයාගේ වමනාවට කියලා අන්තිමේදී ජනතාවගේ බලය අනුව ඒක ක්‍රියාත්මක වුණා. ඉතින් මට වැඩක් නැහැ කවුරු හරි අත්ත දැක්කීම ඒක කවුද කරන්නේ කියලා. හොඳයි අපි
ඒකාරණා පිළිබඳව කතා කරමු තව දුරටත් ඉදිරියේදී සලකුණ දේශපාලන සංවාදයේ රැඳී සිටින්න අපි විරාමයෙන් පසුව යළමුණ ගැහෙනවා සලකුණ සීමාවෙන් එහා දේශපාලනය සලකුණ සීමාවෙන් එහා දේශපාලනය දේශපාලනයේ සීමාවෙන් එහා සලකුණු තබන සලකුණ දේශපාලන සංවාදයේ සමගින් ඔබ යළි එකතු වෙන්නේ www.hirutv.lk/salakuna අපගේ වෙබ් අඩවිය ඔස්සේ මේ මොහොතේදීත් මේ වැඩසටහන ඔබට සජීවීව දකින්නට පුළුවන් විදේශයන්හි සිටින ඔබේ මිතුරන් ඒ පිළිබඳව දැනුවත් කරන්නට ඒ වගේම ඔබට පුළුවන් සලකුණ පිළිබඳව ඔබේ මතයන් හොඳ නරක මේ සියල්ල සටහන් කරන්නට අපි වෙබ් අඩවිය ඔස්සේ www.hirutv.lk/salakuna මතක තබා ගන්න. අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ නවසම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා. අප දෙවන සාකච්ඡා වටයට ප්‍රවිෂ්ඨ වන්නේ ඔබතුමා මේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරා. එෙහිදී ඔබතුමා බොහෝ විට LTTE සංවිධානය වෙනුවෙන් පෙනී සිටියා දෝ කියන සැකය රට තුල මතු වුණා. 2010 දී ඔබ කරපු ප්‍රකාශයක් සමග ඒ බොහෝ කරලියට පැමිණියා. අපි කැමති 2010 දී කරපු ප්‍රකාශය දකින්නට. අපි බලමු ඒ ප්‍රකාශය. සලකුණ. I'm thankful to the organizers of this event for giving me an opportunity to shed my tears in memory of those who gave their life for the liberation of Tamil homeland. They were killed by successive Sinhala Chauvinist government and the last but not the least, the Mahinda regime. It's an irony of history that General Fonseca, who was selected to be the bloody butcher of the Tamil people by Mahinda regime, is now suffering with other political prisoners, the Tamil political prisoners, in the prisons of Mahinda Rajapaksa. The division among the Sinhala Chauvinists is shown by that. රටේ බොහෝ කතාබහට ලක්පුණු අවස්ථාවක් මේක. මේ තුල ඔබ කඳුළු හලනවා දමිළ තරුණයන්ගේ මිය යාම සම්බන්ධයෙන්. සිංහල හමුදාවට ඔබ චෝදනා කරනවා නේද ඒ අවස්ථාවේදී? නෝ මේ කතාවේ ඇහැලා ඉන්නේ ඔයගොල්ලෝ දැන් මේ. ඒකේ මම දෙමළ සිංහල තරුණෝ 31,000ක් මරුණා කියලා ඒගොල්ලන් ගැනත් මම කියනවා. කතාවේ තියෙනවා ඒක යුද්ධදී සිංහල තරුණයෝ මැරුණා මේකේ ප්‍රශ්නේ තියෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ තියෙන අයිතිවාසිකම් ඒ වගේම භාෂා අයිතිය සහ උන්ගේ ජාතික අයිතිය පිළිබඳ ප්‍රශ්නය යට කරන්න ගිහිල්ලා තමයි නමුත් මේ ජාත්‍යන්තරව මේ කතාබහ කරන්නේ ඇත්තටම ඒ ජනතාවගේ අයිතිය ගැනද නැත්නම් සුළු පිරිසකගේ දේශපාලන අයිතිය ගැනද? නෑ ජාතික අයිතිය ගැන. ජාතික අයිතිය ගැන තමයි ඔය ඔය මම කතා කරු රැස්මේ හිටියා 50,000ක් විතර සෙනග. ඒකට සහභාගී වුණා ලන්ඩන් නගරේ ඉන්න ඒ වෙලාවේ හිටපු නගරාධිපතිතුමා ආණ්ඩුවේ විදේශ ඇමති එතකොට වගේ අමාත්‍යවරුත් ඒ රැස්වීමේ මාත්‍යක ඒ කතා කිරීමට ඇවිල්ලා තුණා. එතකොට ඒ ඔගොල්ලෝම ජාත්‍යන්තර මට්ටමේ පිරිස් තමයි මෙතන හිටියේ ඒක අහගෙන. එතකොට ඒගොල්ලෝ අපි හැමදෙනෙම කතා කරේ මේ රටේ ජාතියක් වශයෙන් දෙමළ ජනතාව පාගා දැමීමට කරන උත්සාහය තුළ තමයි මේ ප්‍රශ්නේ ආවේ කියන එක වෙනවා. දැන් මේක පිළිගත්ත දැන් නම් මං කියපු කතාව පිළි අරන් ඉදින් ඒ පිළි අරගෙන ඒ අනුව පළාත් සභා ක්‍රමයක් දීලා ඒකත් තව දුරටත් ශක්තිමත් කරන්න ඕන කියලා පිළි අරගෙන එතකොට ඒ වගේම අනිත් පැත්තෙන් ඒ සටනේ මිය ගිය අය සහ අනිත් අය ට්විච් යම් යම් අසාධාරණයන්ට යම්කිසි වන්දියක් ගෙවන්න ඕන ඒ දේශපාලන සිරකරුවෝ නිදහස් කරන්න ඕන කියන මතයට ඇවිල්ලා තියෙනවා. ඔබ ජනතාවයි LTTE ත්‍රස්තවාදීන් උයි පටලවගෙන නේද ඉන්නේ මේ දෙකම එකම තැනට දාලා කිරලා මැන්ලා කතා කරන්න යෑම නේද මේ බරපතල ඛේදවාචකය වෙන්නේ දමිළ ජනතාව කියන්නේ එකක් අමු ත්‍රස්තවාදීන් කියන්නේ තව එකක් කියලා ඇයි වෙන් කරලා සාධක දෙක ගන්න බැරි දැන් ඕක හරියට ඕක ඕක මහා
මංගියන්නම් මේ මෝඩ අදහස. මොකද දැන් අපි ගත්තොත් එහෙම දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා මොනවද කළේ ওই විදිහට මිනි මැරුවා. බෝම්බ ගහලා පුපුරලා රට පුරා වන වන කළා. එයාගේ තුන කාල පරිච්ඡේදයක් ඒ පරිච්ඡේදයේ දෙය කරපු සටන එකයි. ඒකට තමයි එයා හිරේ දැම්මේ. නමුත් 2009 ඇයි අමු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගන්නවා. නිදහස ලැබෙනවා. පාර එළියට බහැලා යනවා. එතකොට ඒ කතාවයි මේ කතාවයි එකතනට ගේන්න නෑ නෑ මං කියන්න හදන්නේ මැන්ඩෙලා ත්‍රස්තවාදියෙක් කියලාද අන්තිමේදී කිව්වනේ නෑ මිනිස්සු කිව්වේ එයා කළු මිනිස්සුගේ නිදහස වෙනුවෙන් සටන් කරපු නායකයා කියලා. ඒ සටන තුල ඉනිමාරු ප්‍රභාකරන්ව මැන්ඩෙලාට සමාන කරන්නද මේ අනිවාර්යයෙන්ම සම්මතයි. පැහැදිලිවම පැහැදිලිවම ප්‍රභාකරන්ව මැන්ඩෙලාට සමාන කරනවා සමාන කරනවා නිශ්චිතව අනිවාර්යයෙන්. මොකද ඒ ඔගොල්ලෝ උංගදෙනේ කමතක් කරන එක තමයි මැන්ඩෙලා අමුම අමු මිනිමාරු ත්‍රස්ත ක්‍රියා කළා තියෙනවා කියන එක වහලා කතා කරන්න එපා. ඔබාමතක් කරනවා ප්‍රභාකරන් අමුම අමු ත්‍රස්ත ක්‍රියා කළා කියනවා කියන එක ඔබාමතක් කරනවා. මගේ පක්ෂයේ නායකයා අන්නමලේව මරපු මිනිහා ඒක ගැන මට එයා ගරිල්ලා සටනේ යොමු වෙන ඔක්කොමලා මිනි මරනවා ජනතා විමුක්තිපන මිනි මරන මගේ මෙඩිතිව මේ පැත්තෙන් ගියා කඩාගෙන මේ ඔය ජනතා විමුක්තිපන ඒ ත්‍රස්ත ක්‍රියා කරන්න ගියාම ඕන කෙනෙකු කරන්නේ මොකද්ද වෙඩි තියනවා මරනවා ගහනවා කොටනවා පුපුරවා හරිනවා ඒක තමයි කරන්නේ. ඒ නිසා ඒක ඒ සටන එක සටනක් විතරයි තියෙන්නේ. මැන්ඩෙලාව ජනතා විමුක්ති පෙරමුණ උදාහරණයට අරන් 2015 නොවැම්බර් මාසේ 16 වෙනිදා අද කරන්නේ ප්‍රභාකරන්ව සාධාරණීකරණය කරන්නට ඔබ උත්සාහ දැරීම. මම කියන්නේ මම ත්‍රස්තවාදයේ කිසිසේ සාධාරණය කරන්නේ සටන් ක්‍රමයක් හැටියට කවුරු කළත් ත්‍රස්තවාදයෙන් විවිධ දේවල් ජය ගන්න බෑ. අපි මාක්ස්වාදීන් හැටියට ත්‍රස්ත සටන් ක්‍රමය අනුගමනය කරන්න කියලා කාටවත් යෝජනා කරන්නේ නැහැ. නමුත් ඒකත් අරගෙන සටන් කරන අය හැම කෙනෙක්ම අපි මනින්න ඕන එයා ත්‍රස්තය පාවිච්චි කළා කියන එකෙන් පමණක් නෙවෙයි. ඔහුගේ අරමුණ වුණේ මොකද්ද? ඔහුගේ දේශපාලන මොකද්ද කියන එකයි. දැන් මුගක් දෙනෙක් මමත් ඔය ත්‍රස්තවාදයට යනවා කියලා කියන්නේ මම අරමුණ වශයෙන් දෙමළ ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම කියන එකට එක වෙන ඉස්සෙල්ලා මම කියනවා ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒගොල්ලන්ට මව්බිමක් කියලා මේක කියන්නේ අයිතියක් තියෙනවා. ඔවුන්ට බලය බෙදා දෙහැරීමක් කළ යුතුයි මේවා කියනවා. නමුත් ඒත් කියන දේශපාලනයත් ජන ප්‍රභාකරනුත් කියනවා. එතකොට ප්‍රභාකරන් අවියාවිද අරගෙන මේ ත්‍රස්ත ක්‍රියා කළයි කියන එකට සමාන වෙන්නේ නැහැ නේ ඒක. එයාගේ ක්‍රමය මම පිළි අරන්නේ නැහැ. නමුත් කළ යුතුදේ දේශපාලන වශයෙන් ඔහුගේ ඉලක්කය මගේ ඉලක්කය ඔහු ඔබ කියනවා ජනතාව වෙනුවෙන් දෙමළ නිජභූමිය වෙනුවෙන් සටන් කරා කියලා. එතකොට ඔහු විසින් ඝාතනය කරපු දෙමළ නායකයන් පිළිබඳව මොකද කියන්නේ? දෙමළ නිජභූමිය වෙනුවෙන්ද ඔහු දකුණේ නීලන් තිරුචෙල්වම ඝාතනය කරා. ඔය ඒ ත්‍රස්ත ක්‍රමයේ තියෙන එක ලක්ෂණයක් තමයි ඒක. දැන් මේ අපි කොම මාක්ස්වාදී වෙනුවෙන් කතා කරන්නේ ජනතා මිතුරක් කියන්නේ මාක්ස්වාදී වෙනුවෙන් කතා කරනවායි කියලා. වෙඩි තියලා මරනවා. ඉතින් මම මරන්නේ නැද්ද? මගේ පක්ෂය 29 දෙනෙක් මැරුවා. එතකොට ඒ කොහොමද වෙන්නේ? දේශපාලනයේදී ත්‍රස්තය අතර ගත්තාම අරා ගන්නවා. ඉතින් ඒක ගැන කරන්න දෙයක් නැහැ නේ. ඒක ත්‍රස්ත ක්‍රමේ තියෙන වැරද්දක්. ඒ ත්‍රස්ත ක්‍රමයෙන් දේශපාලනය කරන්න ගියොත් අරා ගන්න. මම මෙහෙම පොඩි දෙයක් ඔබතුමාගෙන් අහන්නද මේ කතාබහත් එක්ක. එදා 2009 මැයි මාසේ 18 වෙනිදා වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ම්ලේච්ඡ ත්‍රස්තවාදිය මිය ගිය වෙලාවේ ඒ මිය ගිය පුවත දැනගත්තම ඔබතුමාට ඇති වුණු හැඟීම් මොකද්ද? අවංකව කියන්න. මට ඇති වුණා මම එයා ගැන විතරක් නෙවෙයි ඒ ක්‍රමයට ඒක විනාශ වෙච්ච ගැන මම කම්පා වෙනවා. මොකද දැන් මට නිශ්චිත පිළිතුරක් දෙන්න මගේ නිශ්චිත පිළිතුරක් නෑ. මට එහෙම පුද්ගලයෙක් ගැන මට කියන්න අවශ්‍යතාවයක් නෑ කොහොමටවත්. මම මට හැබැයි එක කනගාටුවක් තියෙනවා. මගේ පක්ෂයේ ඉඳලා ඒ පක්ෂයට ගිහිල්ලා බැදිච්ච මේ මට නම මතක වුණා මේ මහේන්ද්‍රන් නැත්තම් දෙවෙනි නායකයා ඇටිටිටි නෑ මහේන්ද්‍රන් අර අන්තිමට මැරුණේ. එයාගේ ළමයිත් එක්ක මැරුණා කියලා එයාට වයිෆ් එක්ක මැරුණා කියලා කියන්නේ මහේන්ද්‍රන් නෑ. ඔබේ පක්ෂයේ සාමාජිකයෙක්. මගේ පක්ෂයේ සාමාජිකයෙක් නේද මම හොඳට අඳුරනවා. ඒ මැරෙන්නත් පැය 24කට ඉස්සෙල්ලා එයා මට කතා කළා ටෙලිෆෝන් එකේ. කතා කළා කිව්වා මේ අපි දැන් මෙහෙම තැනක ඉන්නේ. සමහරු ස්ථා කරනවා මේ ජාත්‍යන්තර මට්ටමේ මැදිහත් වීමක් කළා සාම සාකච්ඡාවකට යන්න. නමුත් කොහොම වෙයිද දන්නේ නැහැ කියලා කිව්වා. ඔබෙන් සහයෝගය දෙල්ලුවේ?
ජාත්‍යන්තර සහයෝගය ගන්න. ඒ කියන්නේ ඔබට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා එවැනි සහයෝගයක් ලබා දීමට හැකි. ඔව් මම උත්සාහ කළා ඒ වෙලාවේ මම මේක සාමයක් ඒ විදිහට ඇති කර ගන්න පුළුවන්. ඔබ සාමයක් ඇති කරන්න උත්සාහ කරේ නැත්නම් කොටි ත්‍රස්තවාදීන් පිරිසක් බියර ගන්න උත්සාහ කරේ. නෑ නෑ මට කොටි ත්‍රස්තවාදීන් කියලා නෙවෙයි. දෙමළ ජනතාව විශාල පිරිසක් මැරෙනවා දැන් මේ කියන එක. නිකන් එතනම 70,000ක් මැරුණා කියලා නේ දැන් මේ අද ලියවිලි වලත් දාලා පිළිහරගෙන තියෙන. जातिर वर्ष मे ब्रिटानिय पार्लिमेंट साकाचार අමුදා බට විතර 30,000ක් මැරලා තිනවා තව 70,000 මැරුණා බොම්බ පිපිරුවාම ඔබ ඒ පිළිබඳව ගණනය කිරීමක් ඔබ සතුව නැද්ද මං කියන්නේ මම ඉල්සලා චුවනේ මේ රටේ දකුණේ තියෙන ත්‍රස්තවාදයෙන් කී දෙනෙක් මැරුණාද මගේ පක්ෂේ විතර 29ක් මැරුණා එතකොට හමුදාවල මිනිස්සු මැරුණා ඊට පස්සේ හමුදාමෙන් ඒගොල්ලෝ 50,000ක් විතර මල්ලා දැම්මා ඉතින් ඒක ගැන කතා කරමු නමුත් මම කියන්නේ ත්‍රස්ත ක්‍රමයට ගිහිල්ලා විමුක්ති සටනක් කළාම වෙන ඔය කාරණාව ඒ වගේ ඒක දකුණු අප්‍රිකාවෙත් උනා මැන්ඩෙලාගේ සටන තුල විශාල පිරිසක් මැරුණා මැරිච්ච අය ඉන්න තුවාලු වුණා ඒ අන්දෝ එයා හිරගෙදර හිටියා නමුත් ඊට පසු කාලිනේ නෑ එයා ජනතාව අතරට ප්‍රජාතන්ත්‍රවාදී අරගලෙන් ජයර ගත්තා ඊට පස්සේ එතකොට එයාට දැන් කිව්වා එයා විමුක්තිකාරයෙක් එයා මහා අනුභව සම්පන්න කරුණාවන්ත මහා පුරුෂයෙක් කියලා පිළිගන්නවා ඒත් එයාගේ ත්‍රස්ත ක්‍රියා කාලයේදී කළේ මේ හා සමානම ක්‍රියා වික්‍රමබාහු කරුණාත් මහත්මයානේ දැන් ඔබ මේ සියලු තර්ක ගොඩනගන්නේ ඔබ කාලයක් තිස්සේ ඉන්න ශ්‍රේණි නිර්ණායිතිය පිළිගන්නවා කියන දේශපාලන ස්ථාවර අනිවාර්යයි එක්ක නමුත් දැන් ඔබ දන්නවා වාමාංශික ව්‍යාපාරයේ විවිධ කොටස් කියන මේ ස්වයන් නිර්ණය කියන එක දැන් යල් පැනලා ගිහින් තියෙනවා ඒකෙන් මෙන්න රටවල් බෙදෙනවා බෝල් කඩින් කරන්නේ මේ වගේ තත්ත්වයක් ඒක කවුද මම දන්නේ නැහැ මං පිළිගන්නේ මාක්ස් එංගල්ස් ලෙනින් වගේ අයනේ ඒ අය කියලා තියෙන දේ තමයි මටත් පේන හැටියට යුක්තිසහගත දේ තමයි පිළිගන්නේ. ඒතර මේ අධිරාජ්‍යවාදීන් රටවල් බෙදා වෙන් කරන්න වෙන් කරලා Tamanට වෙළඳ පොළ සකස් කරගන්න හදනවා කියන තර්කයට ඔබේ පැත්තෙන් එන ප්‍රතිතර්කය මොකක්ද? එහෙම උසායන් තියෙන රටවල් නමුත් ඒ අයට ඒ ඉඩකඩ ලැබෙන්නේ ඒ රටවල් වල ඇත්ත වශයෙන්ම සාධාරණ ප්‍රජාතන්ත්‍ර අයිතිය පොලිගන්නේ නැති නිසා ඇති වෙන සටන් තුලින් ඔවුන් ප්‍රයෝජන ගන්නවා. දැන් ඔබ දිගින් දිගටම දැන් ඔය නමුත් ඔය ඒක ඒ එවැනි අයිතියක් තියෙන එක කොහොමද පාවිච්චියට වෙන්නේ කියන එක වෙන කතාවක් සියලු මාක්ස්වාදී ගුරුවරුන් අපිට කියලා තියෙන ක්‍රමයේ තමයි මේ ජාතීන් අතර තියෙන ප්‍රශ්නේදී ජාතියක ස්වයං තීරණ අයිතියක් තියෙනවා ඒ ස්වයං තීරණ අයිතිය තුල ඔවුන්ට වෙන් වෙලා ඉන්නවද එකතු වෙලා ඉන්නවද කියලා තීන්දුව ගැනීමේ අයිතියක් තියෙන ඕනම ජාතියකට කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අදහස ජාතික ප්‍රශ්න සම්බන්ධ ඒක ඒක ලෙනින් ඉතාම පැහැදිලිව අදහස දක්වලා එයා ලියලා තියෙන පොත් කීපයක් ඒවා අනුව දැන් අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සම්මේලනේ පිළි අරන් තියෙනවා ජාතීන්ගේ ස්වයං තීරණ අයිතියක් තියෙනවා කියලා ඒක අද එක්සත් ජාතීන්ගේ පිළිගැනීම එක ඔබ දැන් දිගින් දිගටම දැන් ඔය ත්‍රස්තය සම්බන්ධ සාකච්ඡාවේදී විවිධ තර්ක කොට නැගුවා නමුත් දැන් දකුණේ දැන් ඔබ කියනවා දැන් අවසන් මොහොතේදී පවා සම්බන්ධතාව තිබුණා කියලා දකුණේ මොන ව්‍යාපාරයේද උතුරේ සටන්කාමින්ට කතා කළේ මේ නිරායුධ මිනිසුන් ඝාතනය නොකර වෙනත් තලයක මේ සටන ගෙනීමක නියෝජනය ඔබ කළාද අඩුමතරනේ ඔව් මම ඒක ගැන මොන මට්ටමින්ද ඔබ කරේ මට පුළුවන් මට්ටමකින් මට දන්න සම්බන්ධතාවයන් වලට කතා කළා මෙහෙම මං ඉතින් අර ඔය කතාව කළේ මේකෙන් පස්සේනේ ඊට ඉස්සෙල්ලා මම කරපු සියලු උත්සාහයන් කළා මේක මට දන්න තරමින් ඒක නවත්ත ගන්න හොඳයි අත වශයෙන්ම මම අපි ඉතා මම ඉතාම දැඩි ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රභාකරන් එක ගහපු ගිවිසුම ආරක්ෂා කළා අදත් ආරක්ෂා කරනවා ඔව් මේ රටේ ප්‍රබල ඉදිතර ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියන මං සලකන්නේ ඔහු ඒ ගත්ත පියවර නිසා ඔහුට මගේ ගෞරවයක් තියෙනවා ඒ නිසා නමුත් ඔබ කියන පියවර හරහා ඔබ අර කලින් කියපු නෙල්සන් මැන්ඩෙලාට සම කරපු ප්‍රභාකරන් වෙන වැඩක් නේද කරේ වෙන වැඩක් නෑ ඔව් ඒක ඔහුගේ උත්සාහයන් තියෙද්දි
महिंद राजपक्ष विमल वीरवंशन रट्टपुरा कलबल रणिल विक्रम सिंह महत्ट मडगाल मडगाल उन्नागे वेडपि खड़ा कपाल कल अरे सरत्ल मेति दुखी न मे संपूर्ण वरदी हो रेन्दु अकार क्रियापिल खड़ा कपाल कल दटयुत कल एडता मई මේ දුක්ඛිත තත්ත්වය රටට උදා වුණා. එහෙම එහෙම නොකළා නම් අදත් ප්‍රභාකරන් තාම ජීවත් වෙනවා නේද? ජීවත් වෙලා තමයි. ඒකද සතුට ඔබතුමාට? සතුට වෙනවා. ඒ මොකද මේ පළාතේ එයා තමයි එහෙනම් උදාහරණයට මහ ඇමති වෙන්නේ. ගල්ලායි විදිහට අපේ රටේ මේ මැරිච් සංඛ්‍යාව සම්පූර්ණයෙන් නැවතිලා අපි ඔබ හිතන්නේ ඔහු ඒ හරහා මහ ඇමති වුණා නම් ඒ දේශපාලන තලයට ඔහු ආවා නම් ඔහු නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙයි කියලාද? මම හරි ට්‍රේන් ඉන්න කඩ තිබුණා. සමහර විට එහෙම නොවුණා නම් ඔබ මොකද කියන්නේ? प्रभाकर महा दुख මොකද්ද මේ තත්ත්වය නෑ නෑ මම සන්තෝෂයෙන් නෙමෙයි මම කිව්වේ මම හිරේ ගෙදරින් ඉන්න අය ඔක්කොම ගැන මම කිව්වේ මේ අසරණ මිනිස්සු හිරේ ඉන්නවා ඒ ඇත්ත එක්ක යත් අසරණ වෙලා හිරේ වැටලා තියෙනවා මෙහෙම කියපු එක්කේනා කියලා මම කිව්වේ ඒ අනුව මේ යුද්ධයෙන් වෙන්න වුණ කම්පාවේ ස්වභාවය මම පෙන්නුවේ අන්තිමේදී මේ එහෙම නැතු ඔබේ පැවැත්ම වෙනුවෙන් ඔබට මූල්‍ය ශක්තිය දෙන පිරිස්වල සතුට වෙනුවෙන් නෙමෙයි ඔබ කතා කරේ නේද දැන් මූල් ශක්තිය මට මූල්‍ය ශක්තිය දුන්නා නම් මම මෙහෙම ඉන්නේ නෑනේ मे रटे देशपालने के मूल्य तुर तुर मे रटे जनता दुमल दोमदे आने कोमद काण कोमद इन के दाण मट मूल्य शक्ति वेल मे रटे जनता दसा मूल्य शक्ति मट तीन के कथा कल वेडकने मट लिच किसी मूल्य शक्ति अने का मम अदा बस के बस के वेडकटूतर अदिश्यकोत् पारे अभी गील මට මගේ කැම වේල කාගෙන් හරි ඉල්ලගෙන හරි කාලා ජීවත් වෙන්න පුළුවන් මට මේ ජීවත් වෙන්න කෙනෙක් මට එහෙම මුදලක් කවුරුවත් දෙන දෙලා නැහැ කියලා ඕන තැනක බැංකු කාරි ඕනේ නැහැ හැවලා බලන්න පුළුවන් ඉතින් ඒ නිසා ඔයවා කියපු කතා කරපු මිනිස්සුම දැන් කටවහගෙන ඉන්නවා මොකද ඒක ඒගොල්ලන් කිසි කෙනෙකුට මං කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැන පින්තූරයක් හදලා දෙන්නන්න බැරි නිසා සල්ලි හොරකම් කරපු අයගේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා ඕන තැනක දන්නවා अदर अटे ओण के दाँडो साली मे आगाव तीन मे आवर कंकला मे आगे साली तीन आवाल गिवाल तीन आवा तीन इधर तीन बला इंटरनेट ओण तर तीन इतर तीन मागण इतर दाई नीति उन्ना अनुकर कौर अभी वार्यम ये तोर तुर दाँ मे आगे साली मेतन आईती मेतन आईती मेतन आईती मे आम एम आई वस्तु कागे हर तीवना वस्तु उपयोग कोहमद आवद कागे नाम उपयातु खंड महानसुला गिनाप पीरसट मे होयांडूम आवाज्ञे एक मतनो मुखद एगुल गणुदेन वेतु समारोह गणुदेन कारो नम दट होया बली मे शक्ति मत क्रिया कुत्यानो පරණි ඔබ ඔබ හොඳින් දන්නා කතිකාවන එක් ධනපති කල්ලියක් උපයා ගන්න අනිත් ධනපති කල්ලිය වහනවද ආවරණය කරනවද සාමාන්‍යයෙන් එහෙම ගතියක් තියෙනවා නමුත් ලිබරල් ධනපතියන් සහ ෆැසිස් ධනපතියන් අතර ගැටුම් වලදී වඩා තියුණු පෙවරන් අරන් තියෙනවා ඉතිහාසයේ දැන් හිට්ලර් කරපු දේවල් ගැන ලොකු
පින්තූරයක් ලෝකෙම ඇව්වා. ඒ වගේම අර යුගොස්ලාවියාව කැඩලා ගිහිලා සාපරාධි ලෙස වෙන් වෙන වෙලාවවලදී අපරාධ කරපු අය ධනපති පන්තියම එළිදරව් කරුවා. ඒ වගේම චිලි රටේ හිටපු පාලකයා එයා අන්තිමේදී ඇමරිකාවෙම ඒගොල්ලන් ගිහිලා නඩු අහලා ඌව එළිදරව් වල දැම්මා. තව පුංචි පරස්පරයක් මම ඔබෙන් දැනගන්න කැමතියි. ඔබ ඔබ විමුක්ති සටන්කාමීන් ලෙස හඳුන්වන LTTE දෙකඩ කරන්න ඔබ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා ලෙස බෞතිස්ම කර රනිල් වික්‍රමසිංහ MPC වැඩි කොටසක් කරා කොහොමද ඔබ මේක දකින්නේ? අවිතේ ඔහු කලේ ප්‍රභාකරන් එක ගිස්මක් ගහලා ඔව්ව අර වෙන්වීම කියන අදහස අත්තරලා ඉන්ටර්නල් සෙල්ෆ් ඩිටර්මිනේෂන් එක කියන්නේ අභ්‍යන්තරිකව අපි එකගත්ව වැඩ කරනවා කියන තැනට ගෙනාවා. මම කියන්නේ ඒ කිසිම නෙමෙයි. දැන් කරුණාපාර්ශවය වගේ එළියට අරගෙන සටන්කාමි සංවිධානයේ දෙකඩ කිරීමේ මූලපොරේ දේශපාලන උපායක ඔහු ඒ වෙලාවේදී සාකච්ඡාව පහසු කරගන්න ක්‍රියාමාර්ග ගත්තා. එතනදී දුර්ලභය ඉන්නවා නම් ඒගොල්ලෝ ගලවලා අයින් කළාම ඉතින් Tamanට පහසු වෙන නිසා ඒක කළා. නෑ මං අහන්නේ දෙමළ ජනයාගේ අභිලාෂයන් වෙනුවෙන් සටන් කළ සංවිධානය දෙකඩ කරන්න. එතකොට ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී වීරයා බහිනවනේ. එතකොට ඔබට කොහොමද මේමයි දැන් ප්‍රජා කොමාරිය සටන ගෙනහිලා සටන සටන තුලම ජය ගන්න ඕන කියලා ප්‍රශ්නයක් නැහනේ. පාලකයා එක ගිවිසුම කිනුත් ඉවර කරන්න පුළුවන්. කළා ඒකෙදි යම්සි ප්‍රාන්ත පාලනයක් අරගෙන අවසන් කිරීමේ தත්ත්වය තමයි රනිල් වික්‍රමසිංහ කළේ. කරන්න උත්සාහකලේ. ඉතින් ඒකෙදි ඒ ක්‍රියාමාර්ගය තුලදී ඔහු Tamanට නොයෙකුත් උපක්‍රම දාලා මේක ඉක්මන් කරගන්න කටයුතු කළා තියෙනවා. ඒව ඔක්කොම මට සංසන්දනය කරමින් ඒවට මට ලකුණු දෙන්නද බිඳුව දෙන්නද කියලා ඒක අහන්න කී තේරුම. ඒ ලකුණු බිඳුව දෙකද නෙමෙයි වික්‍රම කොරොත් මහත්මයානේ දැන් අර ඔබ කියන ඛේදවාචකේ නිර්මාණය කරගන්න මං කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වීරයා සකස් කරපු සිතේමක් තිබ්බ නේද? එතකොට දැන් එක පැත්තකින් අර ඛේදවාචකයක් කියන ගමනුත් මං කියන්නේ නෑ ਉਹ කරපු දේවල් නිසාම එක්කම හරි ඒ නිසා ඔහුට විරුද්ධ ගිය ක්‍රියාමාර්ග එයාගේ වගකීමක් නැහැ කියලා. දැන් මේ ආපු එකඟත්වයන් කඩා වැටීම පිළිබඳ ප්‍රශ්නය ගන්නකොට ඒකේ වගකීම මම තියන්නේ නැහැ. මහින්ද රාජපක්සයි මේගොල්ලෝ කරපු නඩු ගැන විතරක්. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ වැඩ කරපු ආකාරයේ දුර්ලභකම් තියෙනවා. ප්‍රභාකරන් වැඩ කරපු ආකාරයේ දුර්ලභකම් තියෙනවා. නොයෙකුත් දේවල් තියෙනවා. නමුත් මම කියන්නේ මූලික වශයෙන් එතරෙදී මේක කඩා කප්පල්ුනේ මේ ෆැෂිස්ට්තාලේ ක්‍රියාමාර්ගය අරගෙන මේ ගත්ත සිංහල නායකයෝ තමයි ඒක ওই තරම් විශාල විනාශයකට ගෙනිච්චේ. නැත්තම් මොනවා හරි විසඳුමක් කරා ගෙන යන්න ඉඩ කඩක් තිබුණා ඒ අවස්ථාවේ. හොඳයි අප තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ෆැෂිස්ට් ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපි කතා බහ කරමු. විශේෂයෙන්ම අපට පෙනෙන ආකාරයට වික්‍රමබාහු කරුණාරත්න මහතා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය කරන පිරිසව රකින්න උත්සාහ කරනවා දෝ කියන සැකය එනවා. අපි විරාමයෙන් පසු ඒ ගැන සාකච්ඡා කරමු. සමකුණ සීමාවෙන් එහා දේශපාලනය සමකුණ සීමාවෙන් එහා දේශපාලනය ආචාර්ය වික්‍රමබාහු කරුණරත්න මහතා සමගයි අද සීමාවෙන් එහා දේශපාලන සලකුණ තබන්නේ. අප සාකච්ඡා වට දෙකකින් පසුව තුන්වන සාකච්ඡා වටයට ප්‍රවිෂ්ට වන්නේ. තුන්වන සාකච්ඡා වටය වීඩියෝ පටයකින් අප ආරම්භ කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම දේශපාලන සිරකරුවන් පිළිබඳව මෙතුමා කරන කතා බහක් අපි ඉස්සෙල්ලා දකිමු. අපි අද මෙතෙන්ට ආවේ නැවත සැරයක් මේ ආණ්ඩුවට කියන්න ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියලා අපි ආනෝ වික්‍රමසිංහ මහතුන්ගෙන්. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? තුරේ කැරලි ගාපු තරුණයන් ඒ අයිතිවාසිකම දෙන්න බැරියයි තමුන්නාසෙලා සංඉන්දියාවකට යන්න කතා කරනවා. දෙමළ ජාතික ප්‍රශ්නේ විසඳන්න කතා කරනවා. එහෙම විසඳන්න පුළුවන් වෙනවද තව කට්ටියක් හිරේ තියාගෙන? දේශපාලන සිරකරුවන් අතර සමහර අයට ඕගොල්ලෝ දැනටත් සමාව දීලා තියෙනවා නායකයන්ට. අපි ආනෝ ඕගොල්ලෝ බෞද්ධයෝ නේද? වික්‍රමසිංහ මහත්තයෝ, මෛත්‍රී මහත්තයෝ, තමුන්නාසෙලා බෞද්ධයෝ නේද? අපිට ආරංචි මෛත්‍රීපාල මැතිතු පිළි අරන් තිනවා මේගොල්ලෝ දේශපාලන ස්ථිරකරුවෝ කියලා.
නඩු තීන්දුවක් කිසිම විටක අවශ්‍ය නැහැ දේශපාලන සිරකරුවන් හැටියට ඔබතුමා පිළිගන්නවා නම් එහෙනම් කරන්න තියෙන්නේ නිදාස් කරලා අරින එකයි ආචාර්ය වික්‍රම්බාහ කොරණරත් මහතානිනි දකුණේ බෝම්බ පත්තු කරන්න ආපු එනායට සහයෝගය දීපු අය ඔබ කියන්නේ කැරලිකරුවෝ කියලාද ඔව් දැන් මෙහෙමනේ ඔය අපි නැවත නැවතත් අපි අර රෙද්දේ හොදනවා වගේ වැඩක් මේක දැන් ත්‍රස්ත ක්‍රමවලින් සටන් කරපු අය දේශපාලන වෙන්නේ දේශපාලනයක් උදෙසා ත්‍රස්තය පාවිච්චි කරපු නිසා නිකන් ත්‍රස්තවාදීන්ට අපි දේශපාලන සිරකරුවෝ කියන්නේ නැහැ මැන්ඩෙලාට කිව්වා වගේම අපි ප්‍රභාකරන්ට කිව්වා වගේම එහෙම නැත්නම් විජේවීරට කිව්වා වගේම අපි ත්‍රස්ත ක්‍රම අනුගමනය කරපු දේශපාලන නායකයන් දේශපාලන සිරකරුවෝ හැටියට සලකලා කටයුතු කරන්න ඕන දැන් මොකද අන්තිමේදී සංහිඳියාවකට හෝ යම් ක්ෂාකාරයක සමගි සාකච්ඡාවකට හෝ ගිහිල්ලා යම් ප්‍රශ්න විසඳන අවස්ථාවක් එනකොට ඒ වෙලාවේදී ඔවුන් දේශපාලන සිරකරුවන් හැටියට පිළිඅරගෙන කටයුතු කිරීම තමයි සුදුසු එතකොට ඒ ත්‍රස්ත ක්‍රියා මැඩලන්නට කටයුතු කරපු බුද්ධිංශ සමාජිකයින් හමුදාවේ සමාජිකයින් හිරේ ගියාම ඒගොල්ලෝ මොන සිරකරුවද ඒගොල්ලෝ හිරේ යන්නේ මොනවා වෙලා දැන් පහුගිය දවස්වල බුද්ධිංශ සමාජිකයන් කිහිප දෙනෙක් කිරේට ගිහිල්ලා තියෙනවා දිගදුරු විහිදුම් බලකාය යම් සමාජිකයන් කිහිප දෙනෙක් කිරේට ගිහිල්ලා තියෙනවා මේ ත්‍රස්ත ක්‍රියාවලට රටක නීත්‍යානුකූල හමුදාව හැටියට මුහුණ දීපු අය මේ 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 දෙක ඔබ කොහොමද දකින්නේ ඒගොල්ලන් ඉරේ යන්නේ නැහැ නේ ඒගොල්ලෝ දේශමාන්‍යයක් කරලා නෙවෙයිනේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට යුද්ධය කරන්න කියලා දීපු අවකාශය තුළ ඒ යුද්ධයට තියෙන යුද නීතිය හා ආණ්ඩුවේ නීතිය අනුව කරන්නේ නැතුව යම් යම් හොරකම් දූෂණ විවිධ විදිහට සාපරාධී ක්‍රියා යුද්ධයට අදාළව නැතුව කරපු අය වැරදිකාර වෙනවා ඒගොල්ලන්ට විරුද්ධව චෝදනා එනවා ඒක ඒගොල්ලන්ට ඒ නීතිය බලපානවා ත්‍රස්තවාදී ක්‍රියා කරන අයට නීතියක් බලපෑ යුතු නැහැ කියලා දුබ කියන්නේ ඒ දේශපාලනේ දුබ මේක ඔවුන් එතර දේශපාලන කුමන්ත්‍රණයක් හරි මොකක් කරයි කියලා නම් එහෙනම් ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් සැලකිය යුතුයි නැතුව තමන්ගේ පුජ්‍යලික වමනාවනට වමනාවක් උඩ ස්ත්‍රී දූෂණයකට මංකොල්ලයකට යම් සිදයකට ගියා නම් ඒ අය දෙවරක් වරදකරු වෙනවා මොකද හමුදාවක නීතියකටත් පටහැනිව මේ වැඩ කටයුතු කළා ඒ හමුදාවටත් විශාල අපහාසයක් බුද්ධිංශ නිලධාරීන් ගණනාවක් මේ වෙනකොට අත්අඩංගුවට අරන් ඉන්නවා හැබැයි ඔවුන් ස්ත්‍රී දූෂණය කරලා නැහැ ඔවුන් බුද්ධිංශ නිලධාරීන් හැටියට යම් යම් ස්ථානවලදී කටයුතු කරලා තිබෙන්නේ ඉහළින් අපු නියෝග මතයි ඔවුන් කටයුතු කරලා තිබෙන්නේ එතකොට ඒ අයව ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද ඔබ ඒ අය ගැන කතා කරන්නේ නැද්ද ඒ අය වැඩ කළා තියෙනවා නම් නිත්‍යානුකූල ආපු අනානුව අනිවාර්යයෙන් මේගොල්ලෝ බේරෙනවා නමුත් මේ කියන්නේ සමහර අය යම් කිසි රහසිගත නායකත්වයක් තුලින් ජාතිවාදී ෆැසිස්තාලේ ක්‍රියාමාර්ගයකට යම් කෙනෙකුට කුමන්ත්‍රණකාරීව සම්බන්ධ වුණොත් ඔවුන්ට අත්වෙන්නේ ඒ අයගේ පිළිබඳ චෝදනා ලැබෙනකොට මේගොල්ලන්ට චෝදනාවක් එනවා ඒකයි ඊළඟට නීත්‍යානුකූල වැඩ කරපු අයට දැන් කවුරුත් ඒ අයට හිරේ වැටෙන්නේ නැහැනේ දැන් අපි දන්නවා ෆොන්සේක මහත්තයාට විශාල ටයිටල් දීලා ඔච්චර විශාල තත්යකට ගිහිලා තියෙන්නේ ඔවුනේ මේ මේ කෙලකුම යුද බටය එහෙම යුද බටයන්ට විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැහැ ඒගොල්ලෝ නීති අනුව වැඩ කටයුතු කළාන යුද්ධයන් ඔබට අර කුරුරු අලිගෝසුව ඔවුන් සඳහන් කරපු කුරුරු අලිගෝසුව දැන් ඔබට ඉතා හොඳ යුද බටයක් එහෙමද ඔව් ඉතින් යුද බටයක් කුරුරු අලිගෝසුව කියලා කිව්වේ ඒ දෙමළ ජනතාවගේ පැත්තෙන් ආපු හඬනේ මේ මෙයා තමයි අපිට හිටපු අලුගෝසුව කියලා නමුත් අන්තිමේදී අලුගෝසුව දෙමළ ජනතාවත් එක්කම හිරේ ඉනවා කියලා මම එතනදී කිව්වේ දැන් මම මේ කියන්න හදන්නේ දැන් මේ හමුදාවේ යුද කරපු අනිත් අයටත් විශාල අසාධාරණයක් වෙනවා ඒ හමුදාව තුල ඉඳගෙන අයුතු ලෙස වැඩ කටයුතු කළා නොයෙකුත් අපරාධ වලට වැඩ කටයුතු කරපු අය ඉන්නවා නම් ඒ අයට යම්සි ප්‍රශ්නයක් ඒකට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති කරන්නේ නැත්නම් ඒක උසාවියකට යන්නේ නැත්නම් මුළු හමුදාවටම ලැබෙන්නේ විශාල මඩක් හොඳයි මට මේ වෙන තැනකට මං යනවා දැන් අර ඔබ කියපු දෙමළ රංගන මට මොහොතක් දෙන්න මේ මේ කාරණේ ඊට පස්සේ ඔබට තැනට එන්න මම කුරිරු අලුගෝසුවා කියලා දෙමළ ජනතාවයි කිව්වේ කිව්ව සරත් ෆොන්සේකා මහතාට හැබැයි ඔහු ජනාධිපතිවරණයට එනකොට ඔහුට කතිර ගහන්න දෙමළ ජනතාව ඉදිරිපත් වෙනවා මේ තුල ඔබට පේන්නේ නැද්ද ඔබ 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 විශ්වාස කරන්නේ නැද්ද ඔබත් එතන ඉන්නවා නිසා ඔබට සමහරට නොපෙනෙනවා වෙන්න පුළුවන් නමුත් රටේ ජනතාවට පේනවා මේ තුල අර නාට්‍ය ලියන
වටේ ඉන්න පිටපත් රචකයන්ගේ නාට්‍යයට අනුව තමයි මේ හැම දෙයක්ම හැසිරෙන්නේ කියලා. දැන් මේකේ නාට්‍ය මේකනේ. ඔව්. සටන් කරපුවක ඇත්ත. නමුත් දැන් ප්‍රධාන ෆැෂිස්තාලේ පාලකයාට විරුද්ධව සටන් කරන්න ඔව් ඉදිරිපත් වෙනවා දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මේ වැඩපිළිවෙළස්. ඔබ කියන්නේ එතකොට අර දෙමළ ජනතාවගේ කුරුරු අලුගෝසුව ඔවුන්ගේ වීරයා බවට පත් වෙනවා. ඔව්. මොකද ඒත ඔව් පිළිගත්ත බලය බෙදීම් පිළි අරගෙන පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරන්නේ ඒවත් යෝජනාත් එක්කනේ ඒ තරම් කරේ. හොඳයි. රන්දර. LTT සැකරුවන් වෙනුවෙන් ඔබ නගන හඬ අපි දැන් මොහොතකට කලින් ඇහුවා. ඔබ දැඩි ලෙස වාග් ප්‍රහාරයක් එල්ල කරනවා. ඔබ අහනවා ජනාධිපතිතුමාගේ නගමැතිතුමාගෙන් බෞද්ධ නේද කියලා. මෙන්න මේක නේද ඩීල් එක. මෙන්න මේක නේද ඩීල් එක. මම මේ පැත්තෙන් තදින් දෙන්නම් අර පැත්තෙන් නිදහස් කරන්න. එහෙම ඩීල් එකක් දෙන්නේ. නෑ. දැන් ඔබ ඔබ ආණ්ඩුව ඔබ ආරක්ෂා කරන ආණ්ඩුවට ඔබ ගහන්නේ. එතකොට මේක තමයි තිරනාටකයේ හොඳම උච්චතම අවස්ථාව. නෑ ඒක තමයි මම මේ මාත් එක්ක එකට අත්වල් බැඳගෙන පාරේ ගිය නායකයන්ගෙන් මං අහනවා මට අහන්න අයිතියකුත් තියෙනවා ඕගොල්ලෝ බෞද්ධයෝ කියලා කියන්නේ ඒගොල්ලෝ මම කියන්නේ බෞද්ධ මම නෙවෙයිනේ ඒගොල්ලෝ බෞද්ධයෝ නම් චේතනාම් භික්කවේ කම්මවදාමි කියන එක පිළිගන්න ඕන. එතකොට චේතනාව තමයි ධර්මයට මුල වෙන්නේ. කොට වෙන්නේ. එතකොට මේ සටනේදී මේ කොටි සංවිධානයේ චේතනාව තුනක ආගෙන නායකයන්ගේ නායකයන්ගෙන් චේතනාව ගෙනාවේගොල්ලෝ ගැන්වේගොල්ලෝ ඒගොල්ලෝ ප්ලෑන් කළේ ඒගොල්ලෝ ඒගොල්ලන් අ නිදහස් කළා පිටිපස්සෙන් ගිය මිනිස්සුට කෙරේ තියාගෙන ඉන්නේ මොන ධර්මයේ උඩද. එතකොට ඒක බුදුන් කියපු වචනෙට විරුද්ධ වැඩක්. මොකද චේතනාව නම් කර්මේ චේතනාව නම් වරද ඒ චේතනාව ඔබ කියන්නේ නිදහස් කරා කියන්නේ KP කරුණා ඒ වගේ අයද? ලොකු අය. දැන් කරුණා ඔබ කියනවා දැන් දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ මැන්ඩලා මිනිමෙරුවා මැන්ඩලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවා. එතකොට මැන්ඩලා වීරයා. ප්‍රභාකරන් මිනිමෙරුවා හැබැයි ඔහුත් ඉදිරියේදී එන්න තිබ්බයි තත්ත්වෙට කියලා ඔබ විශ්වාස කරනවා. එතකොට කරුණා එහෙම කරලා දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා කරුණා බේරිලා ඉන්නවා. හැබැයි ඔබ කරුණා මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙච්ච හින්දා ඔහු වැරදිකරුවෙක් හැටියට දකින්නේ. නෑ නෑ මම එහෙම දකින්නේ නෑ. මම කියන්නේ ඒ කවුරුණත් පසු ඒගොල්ලන්ට මම කරුණාට හෝ කාටවත් සමාවක් දීමට විරුද්ධ නැහැ. මම කියන්නේ ඒගොල්ලන්ට සමාව දීලා දැන් ඒගොල්ලෝ ත්‍රස්ත ක්‍රියාවලින් ගිහිල්ලා නේ මේ දෝෂපාණේ මොනවා කළා ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග වලින් අයින් වෙලා ඉඳලා අද තියෙන සාමදානයක් බල ජාතින් අතර සමගියක් වෙනවට උදව් වෙන තැනක ඉන්නවා නම් ඒ නායකයන්ට සමාව දීපේක හොඳයි. නමුත් ඒ අයට සමාව දෙන පාලකයෝ මේ ඊට පල්ලෙහා හිටපු නිකන් ඒකලයන් පිටිපස්සෙන් ගිහිල්ලා මේකට පැටලිච්ච අයට සමාවක් දෙන්න බෑ නඩු ආන්න ඕන කුටන්න ඕන තලන්න ඕන කියලා කියන එකේ තේරුම මොකද්ද කියලා මම අහන්නේ. දැන් ඔබත් එක්ක එකට අත්වල් බඳන් ගිය නායකයන්ගෙන් ඔබ ඉල්ලනවා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා. හැබැයි එයාපෝට් එකෙන් දෙමළ ජාතිකයේ යුරෝපයේ ඉඳලා එනකොට අත්අඩංගුවට ගන්න පහුගිය දවස්වල එහෙම මේ යහපාලන යටතේ එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. ඒක මොකක්ද මේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය? යහපාලන යටතේ නෙවෙයි ඊට ඉස්සෙල්ලා සිදුුනේ. ඒව දැන් නවත්තලා තියෙනවා. ඒක ඒගොල්ලන්ට ඔක්කොටම එන්න කියලා තියෙන දැන් ඔය දැන් දැනට කොටි සංවිධානයේ ලොකු නායකයෙක් කියලා කල්පනා කරන පියතුමෙක් ඉන්නවා. ඉමානුවෙල් පියතුමා. ඉමානුවෙල් පියතුමා. එතුමා මට ඊයේ පෙරදැලිය ලෙවල තුන මෙහෙම මම අපිට එනවට ප්‍රශ්නයක් නැහැ කියලා තිනවා මම එන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් ඒ තමයි. හැබැයි එතුමා නියෝජනය කරන සංවිධානයේ තහනම් සංවිධානයක් අපේ රට තුල. ඒ තහනමත් ඉවත් කරන්න ඔබතුමාලා දැන් උත්සාහ කරන්නේ. ඉවත් කළා තියෙන්නේ? නෑ නෑ. ඔබතුමා කිව්වා තහනම ඉවත් කරලා තියෙන්නේ. තහනමත් එයාගේ සංවිධානයේ තහනමත් තියුන්නේ නෑ. මොකද්ද? ග්ලෝබල් තමිල් ෆෝරම් කියන ගෝලීය දෙමළ සංසදය ඔහු නියෝජනය කරා. නෑ ඒකට තහනම් සංවිධානයක් තියුන්නේ නෑ. ඔබ කිව්වා දැන් යහපාලනයට එහෙම වෙලා නෑ කියලා. මට සමහර අවස්ථාවලදී මට මතක හැටියට ඉන්විටේෂන් ආවේ ග්ලෝබල් තමිල් ෆෝරම් එකේ. මම ඉංගලන්ත යන්න මට සමහර අවස්ථාවලදී ආවේක පිළි අරන්නේ නැහැ. ජනවාරි 8න් පස්සේ එහෙම දේවල් සිදු වුණේ නෑ කියලා ඔබ කියන්නේ. මොකද්ද? ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීම වගේ කීපයක් වුණා. ඒක හරි ගැස්සුවා. ඒවා හරි ගැස්සුවා. මොකද ඒක වැරදි ඕන කෙනෙකුට එන්න පුළුවන් කියලා දැන් පැහැදිලි කරලා තියෙනවා. අර මං ආපු ප්‍රශ්නෙට ඔබතුමාගේ එන්න දැන් ඕනම අද ආණ්ඩුව කියලා තියෙන ඕනම කෙනෙක් එන්න. ඔගලන්ට කිසි අපි එම
සොයාබැලීම කරන්නෙත් නෑ. ඕගොල්ලෝ ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරන්න, අපේ රටේ වැඩ කරන්න ලෑත් වෙලා එන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒක තමයි මට ඉමානුවෙල් පියතුමා ලියලාවල තුන දැන් තත්ත්වය හොඳයි, මෙහෙම එන්න පුළුවන් කියලා හිතනවා කියලා තමයි ආ කියලා තියෙන්නේ. ඔබ ආණ්ඩුවත් එක්ක වැඩ කරන දුර ප්‍රමාණයත් එක්ක කොහොමද ඔය සහතික දෙන්නේ කියන ප්‍රශ්නේ මට එනවා. නෑ ඉතින් මම මට මන්ද වැඩ කරන ප්‍රමාණය මන් දන්න ප්‍රමාණය දමං ඔය කියන කාලේදී මම විධායක සභාවේ හිටියානේ. එතකොට මම සෑහෙන තොරතුරු මට එනවනේ. එතකොට දැන් මං ඒවෙන් ඉවත් වෙලා ඉන්නේ මම මගේ ආණ්ඩුවත්. ඉතින් දැන් ඔබතුමාට පුළුවන් නම් එමානුවෙල් පියතුමාව ගෙන්න ගන්න කටයුතු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න, මේ කාර්යයන් කරන්න, අර විදිහට පාරේ තෙමි තෙමි උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැ මේ දේශපාලන සිරකරුවන්ගේ කතාවෙදී. ඔබට පුළුවන් කියලා සාකච්ඡා කරන්න. කවද මම ගිහිල්ලා ඔය නායකයන් කවුරුවත් හම්බෙලා නැහැ. මට එහෙම අවශ්‍යත් නැහැ. නමුත් ඒගොල්ලොම කියන ප්‍රජාතන්ත්‍රවාදය ගැන අමතක වෙන අවස්ථාවකදී මට අයිතියක් තියෙනවා පාරට බැලලා කියන්නේ මේ टेलीफोन कॉल लेकर दिया कि वो नहीं मोड़ने जानता हो देना गाते हो तो जानता हो के बाले आते के तमाम मंगे ही नहीं एक दिन नेता मैं ओबट कराने थे ना कारे बारे तो मैं ओबट कराने මේ ඇතුළට ගිහිල්ලා කරන්න තියෙන සාකච්ඡාව එළියට ඇවිල්ලා කෑ ගහනවා රටේ මතවාදයක් ගොන්න ගන්නට හදනවා සැක්කරුවන් දේශපාලන රැඳවියන් කියලා එහෙම කළ ඉවරලා අර පැත්තට දෙනවා බුරුලක් ආ මෙන්න මතවාදී මෙතනින් අපිට නිදහස් කරන්න පුළුවන් මේක නෙමෙයිද වෙන්නේ නෑ මම බලවේගයක් ගොන්න ගන්නවා මේකට අවනතුනේ නැත්තම් බලවේගෙන් මේ ආණ්ඩුව පළව හරින්න හොය යනවා ඒකටයි මම යන්නේ ඔබතුමා කියන එක භාගයකට හරි මම ගොඩනගන්න තමයි මේ යන්නේ ජනතාව අතර ඒ බලවේගයේ ගොඩනගලා මම දැනට කරන්නේ පීඩනය තුලින් ප්‍රෙෂර් කියන එකෙන් ඒක ප්‍රතිඵලය දැන් අර දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ ඉදිරියෙන් මින්න පියතුමා දිගින් දිගටම මාධ්‍ය හමුවේ කියන්නේ ආණ්ඩුව අපිට පොරොන්දුවක් වුණා මේ අය නිදහස් කරනවා කියලා. එතකොට ආණ්ඩුව දැන් පොරොන්දුව කඩලාද? ඇයි ඒ පොරොන්දුව දැන් කඩන්නේ ආණ්ඩුව? නෑ ආණ්ඩුව කඩලාම නෙවෙයි ආණ්ඩුව විවිධ මයිතන් හේතු වෙයි ආණ්ඩු මේ වෙලාවේ පොරොන්දු දුන්න අය පැත්තේ ඡන්ද ටික ගන්න දැන් මේ වෙලාවේ පොරොන්දු පොඩ්ඩක් බැලන්ස් කරනවා දකුණේ ඡන්ද ටික රැක ගන්න එහෙම නේද දැන් මෙහෙමයි ජනාධිපති සහ අගමැතිතුමාත් පොරොන්දු දෙනවා මේගොල්ලෝ දේශපාලන සිරකරුවන් හැටියට අපි සලකලා මේක අයින් කරනවා නමුත් එතන ඊළඟට එනවා නීතිපතිලා නීති ආරක්ෂකයෝ ටික ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා දැන් මේකේ තියෙන මේ තත්ත්වය මේ විදියට ඉන්නේ මෙහෙම තියෙන්නේ දැනට උසාවියල මෙහෙම දාලා තියෙන මේක ඕම කරන්න බෑ මේකේ මාර්ගය මේකයි මේක උසාවියට දාලා මෙහෙම කළා ඒගොල්ලෝ නිදහස් කරු ආදි ක්‍රම ගෙනෙනවා ඉතින් එතකොට දේශපාලනඥයාට මේ නීතිය පිළිබඳ ක්‍රියාමාර්ගත් එක්ක සාකච්ඡා කළා ඒ මාර්ග වලින් ගෙනියන්න පුළුවන් දුරක් තියෙනවනේ යන්න උත්සාහ කළ යුතුයි මම කියවනේ නීතියයි දේශපාලනයයි හැපෙනවා කියලා දේශපාලන තීන්දුව අරගෙන සම්පූර්ණයෙන් කරන්න බෑ මොකද සමාජලාට අර නීති පොතේ තියෙන ක්‍රියාමාර්ගත් අනුව යන්න වෙනවා ඒ කියන්නේ උතුරේ උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් පොදුයි මැතිවරණ සමයේ දේශපාලඥයන් මොනවා කිව්වත් බොහොම සිහිබුද්ධියෙන් ගැන හිතන්න ඕනේ කියන කාරණා ඔව් ඒවා ක්‍රියාත්මක කිරීමේ තියෙන පදනම නමුත් ඒවා යුක්තිය සහ සාධාරණේ තමයි දේශපාලනය කතා කරන්නේ යුක්තිය සහ සාධාරණේ නීති අනුකූල ක්‍රියාත්මක කිරීම කියන එක වෙනත් කාරණයක් ඒක ටිකක් ප්‍රශ්න තියෙන කාරණා. යුක්තිය සාධාරණේ සහ බොරුව කියන එක එතන නැද්ද? නෑ බොරුව නෙවෙයි. බොරුව නෙවෙයි. ඒක වැරදි වචනයක්. යුක්තිය හා සාධාරණේ වෙනුවෙන් දේශපාලනඥයෝ කියනවා. නමුත් තමන් යෝජනා කරන යුක්තිය හා සාධාරණත්වය අර නීති ව්‍යවස්ථා රෙගුලාසි යටතේ ක්‍රියාත්මක කරන්න යෑමේදී ගැටලු ඇති වෙනවා. ඒවත් සමග හැප්පිලා නීති හදාගෙන ව්‍යවස්ථා හදාගෙන යන්න සිද්ධ වෙනවා. දැන් දිග ගමන. යාපාලන ආණ්ඩුව ගේන්න පෙරගමන් ගිය අවස්ථාවේදී ඔබත් හිටියානේ. දැන් පැහැදිලිවම අපිට කියන්නකෝ මේ රැඳවියන් නිදහස් කිරීම මේ එල්ටීටී සැක්කරුවන් නිදහස් කිරීම ගියේ ජනාධිපතිවරණයේදී දමිල ජනතාවට උතුරු රැගිනෙන නායකයන්ට දුන්න පොරොන්දුවක්ද? පොරොන්දුවක්. ජනතාවට දීපු පොරොන්දුවක්. අනිවාර්යයෙන්ම. පැහැදිලිවම පොරොන්දුවක්. පොරොන්දුවක්. අපිත් පොරොන්දුවක්. ආණ්ඩුව පැත්තටත් පොරොන්දුවක්. ආණ්ඩුව පැත්තේ හිට ආණ්ඩුවක් නැහැ නේද ඒ කාලේ අපි ඔක්කොම ඔය තරම් කරපුවානේ. හිටපුවා අපි පොරොන්දුවක්. හොඳයි. අපි රංගන විරාමයකට යමු. අපි විරාමයකින් පසුව තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජනවාරි 8 වෙනිදා පොරොන්දු අගෝස්තු 17 වෙනිදා පොරොන්දු මේ සියල්ල අපට සාකච්ඡා කරන්න හැකි වේවි ඒ වගේම www.hirutv.lk/salakuna web අඩවියත් මතක තබා ගන්න web අඩවිය ඔස්සේ තපත් සමග එකතු වන්නට උපත අවස්ථාව තියෙනවා අපි විරාමයක් ලබා ගන්න සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලන
ඔබ නැවතත් සලකුණ සමගින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් එවැගේම උතුරේ සටන්කාමීන් වෙනුවෙන් පෙනී සිටපු වික්‍රමබාහු මහතා මෑතකදී තවත් වෘත්තියක් වෙනුවෙන් පෙනී සිටියා. අපි බලමු ඒ කොමන වෘත්තිය වෙනුවෙන්ද කියලා. සලකුණ තමන් කරන වෘත්තියක් හෝ රැකියාවක් කරගෙන යෑමේදී ඇති වෙන බාධාවන් සහ මර්ධනයට මුහුණ දිය යුතුයි. ඒ සඳහා නීතිගත පරිසරයක් ඇති කර දිය යුතුයි. මොකද ඒක පවතින රැකියාවක්. ඒක මේලා අද නෙවෙයි බුදුන්ගේ වහන්සේටත් ඉස්සර ඉඳලම තිබිච්ච ආරක්ෂාවක්. ඒ කාලවලදී ඒගොල්ලන්ට විශාල ගෞරවයක් දීලා නගර සෝබිනියන් කියලා කිව්වා. ධාර්මික නොවන වෘත්තියක් කියලාත් නෑ. පන්සිල් වල තියෙන ශික්ෂා පදයක් අදනවා නම් කඩන්නේ මේ රැකියාවේ නියුතු අය නෙවෙයි. මේ රැකියාවේ නියුතු අය හම්බෙන්නේ නෑ. මේකට නීත්‍යානුකූල පසුබිමක් හදලා දෙන්න ආරක්ෂාවක් සලසන්න මේ වගේ කතිකාවක් ගෙනියන්නේ විරුද්ධ වෙන අය කවුද? විරුද්ධ වෙන අය ඔක්කොම බලන්න මේ වෘත්තියෙන් ගසා කාලා ජීවත් වෙන අය. සමහරලාට ඒක විශාල පහර දීම් වලට කාන්තාවන්ට පහර දීම් වලට කාන්තාවන් පැහැරගෙන යෑමට කාන්තාවන් දූෂණය වීමට හේතුව ලිංගික සේවකයා මර්ධනයෙන් තිබීම. වික්‍රමබාහු කරුණාරත්න හැම විටම උඩුගම් බලා පීනන්න හදන්නේ විවිධ ස්ථානවලදී ජනප්‍රියත්වය රැකගන්නද දිගින් දිගට නෑ මම හැම වෙලෙම යුක්තිය සහ සාධාරණත්වයෙන් සටහන් කරනවා කාට වුණත් අයුක්තියක් සිදු වුණොත් ඒ ගැන මම කතා කරනවා මම මේ කවුද ඩයනා කුමාරිට වෙච්ච අසාධාරණයකුත් කතා කළා ඒ මං කතා කරපු ලියෙල්ල කියවලා ලක්බිම කතුරුවරයා මට කිව්වා ආ මේ ඔයා මේ ලියපු එක හරි ෂෝ ඊට පස්සේ අපිට මට ඔයා කොලම් එකක් ලියන්න කියලා නිනව් නිනව් මම ඒ කියන්නේ රාජකුමාරයෙකුට තිබිච්ච ප්‍රශ්නයක් ගැන මං යුක්තිය කතා කළා චාල්ස් කුමාරයත් එක්ක එකට ගෙනගෙන ඊට පස්සේ චාල්ස් කුමාරයට කෝල් කරලා කියන්න බැරි වුණාද ඩයනට අයිය එහෙම කරේ කියලා එයා මාත් එක්ක එක පන්තියේ හිටියේ නෑ මම මම පශ්චාත් උපාධිය කරනකොට එයා උපාධිය කරන ශිෂ්‍යකම විශ්වවිද්‍යාලේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලේ දැන් එකපාරටම ගණිකා වෘත්තිය වෙනුවෙන් පෙනී සිටින්නට ඔබට හේතු වන්නේ කුමක්ද නෑ මම ගණිකා වෘත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා නෙවෙයි ගණිකාවන්ට අද නීතියක් නැහැ අද රටේ තියෙන බ්‍රොත්ල් ගැන නීතියක් කියන්නේ මඩම් ගැන නීතියක් තියෙනවා ඒ මඩම් ගැන නීතියක් තියුණාට සාමාන්‍යයෙන් ගණිකාව පාරේ හරි තොටේ ඇවිල්ලා ජීවත් වෙන ගණිකාවන් පිළිඳ නීතියක් නැහැ. ඒ නිසා නීතිය හැටියට පොලිසිය පාවිච්චි කරන්නේ රත්යාදු වීම පිළිබඳ නීතිය. නිකන් තැන් තැන් වල හැසිරීම පාදඩාගෙන බලනත. එතකොට ඒක පාවිච්චි කළා ඉතාම අසාධාරණ විදියට මේ කාන්තාවන්ට හිරිහැර වෙනවා. මොකද මේගොල්ලන් හොයාගෙන එන ඇවිල්ලා රත්යාදු වෙ ඉන්න පිරිමියට මුකුත් නැහැ. हदसीगोल मुन तम पाद आज्ञापन पाच के कटयुत करेंट एक नोयकुत्ती प्रति कडोली असाधारण अभी क्या मेक संबंधे नीतिया कति कर मुनवाद मेक गणती है नीति नीति अनुकूलता अत्युल एगोल क्रन पुल मुनवाद बरी मुनवाद यम किसी क्रिया मार्ग अति इवागे मैं किसी आरक्षा होने मैं तीन පාදන්නේ ආඥාපන්නත යටතේ ඒගොල්ලෝ ඇහිලා වැටෙන්නේ කොච්චර තැන. ඒ කියන්නේ සමාල්ලාට මේගොල්ලෝ උඟ දෙනෙක් ඉන්නේ තනි මව් කෙනෙක් හැටියට. එතකොට ළමයි දෙතුන් දෙනෙක්ගේ අම්මා කෙනෙකුට වෙන රස්සාවක් කරන්නත් බෑ. මොකද පැය 8ක් හෝ පැය 10ක්වත් ගෙදරකින් යන්න බෑ. මේක පැයක අමාරක රස්සාවක්. ඒ වගේ තැනකට ඒගොල්ලෝ පත් වෙලා තියෙනවා. ඉතින් මේවට කවුද ඔබ නිකම් ව්‍යංගයෙන් ආරාධනා කරනවා වගේ මෙන්න ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා නම් රස්සා කරන්න අපහසු නම් මෙන්න රස්සාවක් තියෙනවා කියලා ව්‍යංගයෙන් ආරාධනා කිරීමක් කරනවා නම් මට හැංගෙන්නේ මම කියන්නේ මේ කාන්තාව කැඩලා තියෙන අසරණ තත්ත්වය මොකද්ද කියලා පෙන්නන එක විතරයි. මම කියන්නේ ඒකෙන් ගොඩ එන්නේ මේක නෙවෙයි. මේක දාලා පාද ආඥාපන්නත යටතේ තිරබාරයට ගන්න කියන එක නෙවෙයිනේ. ඒක නෙවෙයිනේ පිළිතුර. ඊට වඩා වෙනස් පිළිතුරක් සමාජයේ විසින් දිය යුතුනේ. ඒකයි මම කියන්නේ. දැන් ඔබේ මේ උත්සාහයට මොකද්ද ලැබුණේ? ආ ඒකෙන් හුඟක් ඒ මම හිතන්නේ ඒ කාන්තාව ඇහිලා කතා කළා ඒගොල්ලොත් එදෙන කතා කළා කීප දෙනෙක්. ඒ කියන්නේ විශාල පිරිසක් මන් දන්නේ මගෙන් මම හිතන්නේ 20කට විතර ඔබතුමාලා විතරයි මගෙන් ඇහුවේ නැත්තේ.
මේ කොහොමද මේගොල්ලන් එක සාකච්ඡාවක් කරන්නේ කොහොමද අපිට දෙන්න ඇඩ්‍රස් එකක් දෙන්න ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න කිය කිය මගෙන් මේ එක එක මාධ්‍ය ක්ෂේත්‍ර වලින් ඇහිලා ඒගොල්ලන් ඉන්ටර්වයුව කරනවා දානවා ඒගොල්ලන් ගැන කතා වගෙනිනවා දැන් සාකච්ඡාවක් විශාල සාකච්ඡාවක් ඇති කරන්න පුළුවන් වුණා ඒක. එතකොට මේ මේ යහපාලන ආණ්ඩුවෙන් ගණික අවෘත්තිය නීතිගත කිරීම ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපිට? මම දන්නේ නැහැ ඒක නීතිගත කිරීම කරයිද කියලා. මම අපි මම නම් කිව්වේ තාම පැහැදිලි ඒක කතාවෙන් පේන විදිහට. මේ විදිහට මේ නීතියක් නැති තැනක තියෙන විශාල ප්‍රශ්නය. එතකොට ඒකෙදි ආවරණයක් කොහොමද ලබා දෙන්නේ? කොයි විදිහටද සාධාරණයක් කරන්න කියන එකයි බලන්න ඕන කියන එකයි අපි කියන්නේ. නැතුව නීතිගත කිරීම කියන ප්‍රශ්නෙම නෙවෙයි. අපි ඒකට නෙවෙයි අපි කියන්නේ මේ දැනට පාදාඩාඥා පනත යටතේ කරන ගෙනියන මර්ධනය නවත්තලා මේකට වෙනත් නීතියක් හදන්න කියලා. දැන් බොහෝ වාමාංශික පක්ෂ මේ ප්‍රශ්නේ කල් දානවා සමාජවාදී වෙනකන් කොමියුනිස්ට් විප්ලවය වෙනකන් කියලා. ඒ අතරේ ඔබ මේ අතරමැදි සමාජ ප්‍රශ්න වලට සම්බන්ධ වෙනවා. මොකක්ද මෙතන තියෙන න්‍යායික తত্ত্বය? දැන් මේ ඔය කට්ටිවාදී අදහසක් තමයි ඕනම ප්‍රජා ප්‍රශ්නයක් ගත්ත ගමන් ඕකට සමාජවාදීන් පිළිතුරු තියෙනවා ඉතකල් කරන්න දෙයක් නැහැ කියන එක විප්ලවකාරීන්ගේ අදහසක් නෙවෙයි. විප්ලවය කියන්නේ අදත් ප්‍රතිසංස්කරණ ඉල්ලා කරන සටන අනිවාර්යයි. සෑම ප්‍රතිසංස්කරණයක් ආරක්ෂා කරන්න ඕන විප්ලවවාදී. ඒක තුලින් ඉදිරියට ගමන් කරනවා ඊට වඩා විශාල ගමනකට. ඒ නිසා මේ ප්‍රශ්න වලට පිළිතුරු සමාජවාදී කියන එක තුලින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තියෙන ප්‍රශ්නෙට පිළිතුරු සොයන්න උද්ඝෝෂණය කළ ජනතාව දැනුවත් කරගෙන යා යුතුයි. ඕනම් ප්‍රශ්නකට අපි මැදිහත්විය යුත්තේ ආකාරය. මොකද ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ තමයි සමාජවාදී අරගලයේ බවට පත් වෙන්නේ අවසානයේදී. ඒක හිතනවාද මේ වගේ සටන් පාට දැන් මේ 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 වගේ ගණික ගණික වෘත්තිය ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධ සටන් පාට පැල කරන්න පුළුවන් පොලවක් තියෙනවා කියලා ලංකාවේ. විශේෂයෙන් මේ සිංහල බෞද්ධ මනෝභාවයන් එක්ක. සිංහල බෞද්ධයන්ගේ මනෝභාවය තමයි පැහැදිලිවම තියෙනවා. මොකද බුදුන්ගේ කාලෙත් පැවිදි වෙන්න ආවා ගණිකාව. ගණිකාව ගණනාවක් බුදුන් සරණ ගියා. ඉතින් බුද්ධාගමේ තමයි ඒක තියෙන විශේෂයෙන්ම. වෙන කිසිම ආගමක මේ විදිහට වගකීමේ යුතුව ගරුත්වය ගරුත්වයක් සහිතව ගණිකාවන්ට සලකපු ආගමක් නැහැ. ඉතින් ඒ නිසා නෑ ඔබ ඔබ පටල ගන්නවා. ඔබ වටල ගන්නවා. ගරුත්වයෙන් යුක්තව ගණිකාවන්ට සලකුවේ නෑ. ගණිකාව තුලත් තින්නේ ගැහැණියක් කියන කාරණාව පිළිබඳවයි අවධාරණය වෙන්නේ. ගණිකාවන්ට ගරුත්වයෙන් සලකුවේ නෑ. වරද්ද ගන්නවා. මම කියන්නේ ගරුත්වය කිව්වේ එයාගේ ආත්ම ගරුත්වය පිළිබඳව. ඔව් ඒක පැහැදිලිව අපි කියමු හරියට. ගරුත්වයත් කියන්නේ ගරු මිනිස්සෙක් හැටියට තියෙන ගරුත්වයට ඉඩ දීලා වැඩ කිරීමට සූදානම් වෙන්නේ. ක්‍රිස්තියානි ආගමේ තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ එළ යන ගහලා තියෙන වෙලාවේදී ගණිකාවක් ඇහිලා ඔහුගේ ඔයාගේ ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනකොට මිනිස්සු හිරෑර කළා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ කියනවා එහෙම කරන්න එපා එයාට ඉඩ දෙන්න මගෙන් ආශිර්වාදයක් ගන්න කියලා. ඒ වගේ එයා ඒ ඇරුණකොට බුදුන්ගේ ධර්මයේ තමයි ගණිකාවගේ ආත්ම ගරුත්වය ඒ මිනිස්සෙක් ඒ මිනිස්යාට ජීවත් වීමේ අයිතියක් තියෙනවා කියන එක යටතේ කතා කරලා තියෙන නිසා බෞද්ධයම තමයි මේකට පෙරමුණ අරගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දී ඒ ප්‍රශ්නේ අවසානයේ දක්වම ඔබ ඒ අය සමග ඉන්නට බලාපොරොත්තු වෙනවද? ඔක්කොම මම බාර ගන්න ප්‍රශ්න අන්තිම දක්වා මම ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් මම බාරගත්ත ප්‍රශ්නයක් අත්හැරලා නැහැ. මම ඔය දැන් දෙමළ ජනතාවගේ ස්වාධීන අයිතිය ඔහු දෙමළ ජනතාවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ ඒකාධිපති ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නේ කම්කරුවන්ගේ බලය පිළිබඳ ප්‍රශ්නේ කම්කරු රාජ්‍යයක් පිළිබඳ ප්‍රශ්නේ ඔය එකක්වත් මම අත්හරින්නේ නැහැ. දැන් එතකොට මේ යහපාලන ආණ්ඩුවේ ජනතාවගේ අපේක්ෂාවන් අභිලාෂයන් අනුව ප්‍රමුඛතා ලැබස්තුවේ ගණික අවෘතිය තියෙන කොතනද? ඔබතුමා ඔච්චර මේ මහන්සියෙන් මොකටද ඕ ගැනට මේ මේ ගණික අවෘතිය ගැන වෘත්තියක් ලියාපදිංචි කිරීම සඳ මොකක්ද ඒ ගැන? මම අහන්නේ යහපාලන ආණ්ඩුව ප්‍රමුඛතාවය දීලා තියෙන කොතනද මේ වෘත්තිය? යහපාලනේ පාලනේ ව්‍යාපෘතිය තුල ඒ ලේවි ලෙවල මේක සඳහන් නැහැ. මේ ප්‍රශ්නේ අපි මෑත කාලේ තමයි අපිට ගෙනල්ලා ඉදිරිපත් වුණේ. ඒ ඉදිරිපත් වුණාම තමයි අපි මේක පටන් ගත්තේ. මට මතක හැටියට ඒක සාකච්ඡාවේ තිබුණේ නැති විෂයක්. දැන් මට මොහොතක් දෙන්න රංගනගෙන් ප්‍රශ්නයක් ඇහුවා මෙතුමා. ඔබතුමා මෙතුමගෙන් අහන ඔබතුමා මොකද ඔය තරම් උනන්දු වෙන්නේ මේ නීතිගත කරන්න කියලා? ඔබතුමා මොකද උනන්දු වෙන්නේ එතකොට ඒකට?
නෑ මම උනන්දු වෙන්නේ නීතිගත කරන්න නෙවෙයි නීතියක ආවරණයක් එතෙන්ට ගේන්න මෙතන නීති ආවරණයක් නැති පරිසරයක් තියෙනවා ඒක තුල නීති නීති පදනමකින් මේගොල්ලන්ට ආරක්ෂාව සැලසෙද නැත්නම් ගණිකාවෘත්තේ නීතිගත කිරීමට නෙවෙයි එතකොට මං අහ ප්‍රශ්න ඔබතුමාට තේරෙන්නටත් ඇත කියලා මම විශ්වාස කරනවා මං අහන්නේ යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය දෙන්න තියෙන්නේ මේ ගණිකාවෘත්තේ නීතිගත කරන්නද කියන කාරණාවයි මං අහන්නේ වෙන ප්‍රමුඛතාව දෙන්න ලැයිස්තු නැද්ද කියලායි මං ඇහුවේ නෑ නෑ ඒ ඔය විවිධ ප්‍රශ්න තියෙනවා ඒවට ප්‍රමුඛතාවයක් අපිට හදන්න බෑ ඒ පුද්ගලයන්ට ඒක ප්‍රමුඛයි දැන් අපි ගත්තොත් එහෙම දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය මුගක් සිංහල ජනතාවට කිසිම වැදක් ඇති ප්‍රශ්නයක් නෙවෙයි ඒගොල්ලෝට උමනා ප්‍රශ්නකුත් නෙවෙයි ඒගොල්ලෝ ගලා කල්පනා කරන ප්‍රශ්නයක් නෙවෙයි මම තවත් අයට ඒකාධිපති ව්‍යවස්ථාවක් තියෙනවද කියන එක මුගක් අයට ගණන් ගන්නවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නමුත් මේවා ප්‍රමුඛතා ලයිස්තුවක් ඒ විදිහට හදන්න බෑ නමුත් හැම ප්‍රශ්නයක්ම අත් වශයෙන්ම වැදගත් ඒවට ඒ අවශ්‍ය අවධානය ලබා දිය යුතුයි ඒ ඒක කොයි එකක්වත් බැහැර කරන්න බෑ ඒවට හැම වෙලෙම අවධානය ලබා දීමට කටයුතු කළ යුතුයි ඒ සඳහා සංවිධාන හදලා ඒ සංවිධාන කටයුතු කිරීම තුළින් ඒ අවධානය ලබා ගත යුතුයි හොඳයි අපි තවත් පැත්තකට මේ සාකච්ඡාව රැගෙන යමු ඒ පැත්තට ගෙනියන්න අපිට මේ වීඩියෝ පටය අවශ්‍ය වෙනවා අපි බලමු මේක අද ජනතා විමුක්ති පෙරමුණේ පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. ඒ විජේවීර මැතිතුමා ඇති කරනකොට ජනතා මිතුර සඳහන එක පැත්තකින් සිංහල ජාතික විමුක්තිය කියන එක පාවිච්චියට ගත්තා. ඒ සංවිධානය අද වෙනකොට ධාරා 3කට කැඩිලා වැඩ කරන බවයි අපිට පේන්නේ. සිංහල ජාතික විමුක්තිය කියන අදහස අද සම්පූර්ණයෙන් කරගාගෙන ගිහිල්ලා නලින් සිල්වල ගුණදාස අමරසේකරලත් එක එකතු වෙලා සෝමවංශ වීරවංශ කියන දෙගොල්ලම එකතු වෙලා ඒතර තාම ජාතිවාදී සිංහල අන්තවාදී බලවේගයක් හැටියට රුදුරු ෆැෂිස්ට්වාදී ක්‍රියාමාර්ගයක් ගන්න දැන් වීරවංශ සෝමවංශ කියන වංශකාරයෝ දෙන්න එකතු වෙලා තියෙනවා වීරවංශ සෝමවංශ වංශකාරයෝ ගැන ඔබ කතා කරන්නේ එතකොට ඔවුන්ට ඔවුන්ගේ මතය වෙනස් කරන්නට අයිතියක් නැද්ද ඔබ කියන විදිහට නෑ මම කියන්නේ වෙනස් කරන්න නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ කතුරුවරයා මහත්ව විජේවීර මැතිතුමාගේ දර්ශනය තුලම අදහස් තුනක් තිබුණා එකක් තමයි සිංහල ජාතික විමුක්තිය කියන එක ඔහුගේ ආරම්භක දේශනවලම තියෙන එකක් දෙවෙනි එක තමයි සමාජවාදී පිළිබඳ නිර්ණාණින් ගැනත් කියන කතන්දරය තුන්වෙනි එක තමයි තරුණයන්ගේ කැරල තරුණයන්ට සාධාරණත්වයක් ලබා ගැනීම සඳහා තියෙන චේ ගුවාරාවාදී අදහස මේ වගේ දර්ශන තුනක් දර්ශන කෝණ තුනක් තමයි ජනතා විමුක්තිය හැදුණේ දැන් අද වෙනකොට ඒ තුමා හදාපු ඒ සංවිධානය අද තුනට කැඩිලා තියෙනවා එකක් අවධාරණය කරගෙන යනවා සිංහල ජාතික විමුක්තිය කියන්නේ ඒ කියන්නේ ඔබ කියන්නේ ඒ දර්ශන කෝණ තුන තුංගුල්ලක් දැන් ජනතා විමුක්තිය බෙදාගෙන කියලා ඔව් තුනට බෙදාගෙන කියලා තියෙනවා එතකොට අද ඒක සිංහල ජාතිවාදී අන්තයක් දරා ගමන් කරලා තියෙනවා ඒකෙන් බලය රටේ අල්ල ගන්න පුළුවන් කියන තැනට ඒගොල්ලෝ ගමන් කරලා තියෙනවා ඒකට අනිත් පැත්තෙන් පරණ ඒ චේගුවාරා තරුණ කැරැල්ල පිළිබඳ විශාල ආකර්ෂණීය ආන්දෝලනයක් ඇතුව ඒක ගැන කරන කැපවීම තමයි මේක කියන පැත්තෙන් පෙරටුගාමි පක්ෂය ඇදිලා ඒගොල්ලෝ බොහොම තරුණ ව්‍යාපාරයක් ඉදිරිය යනවා ඒ අතර මැද්දෙන් අනුරදි සහනායක මැතිතුමනි නිකන් සමාජවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වගේ තත්ත්වක පක්ෂයක් හදාගෙන ඉදිරියට එනවා ඒ වගේ තුනකට බෙදිලා තියෙනවා අර විධායක සභාවේ ඔබත් සමග එකට වාඩි වුණා වාඩි වුණා මගේ අපිත් එක්ක නිතර දැන් ඒතකොට ඒතකොට මම මේ කියන්න ගිය එකත් පොඩ්ඩක් අපිත් එක්ක නිතර දැන් එකතු වෙනවා කියන කාරණේ ඒතකොට මම පෙන්නුම් කළේ නෑ ඔබතුමා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ අනුරදි සහනායක මහතා පිළිබඳව මම අහුවාම ඔබතුමා ඔව් ඒක ඔව් අපි ඉන්න තැනට කිට්ටු වෙලා තියෙනවා දැන් අපි ඔහුටයි අපි එකට වඩුලා ඉන්න පුළුවන් උනේ එහෙම ඒ නිසානේ. ඒ කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය රැගෙන යන්න ඔවුන් දැන් සහයෝගය දෙනවා. එහෙමද? නෑ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට ඔවුනුත් සහභාගී වුණා. හොඳයි. ඔය 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 කණ්ඩායම් තුනම එකට සිටින මොහොතක වික්‍රමබහු කරුණාරත්නත් ජවිප්පේ වේදිකාවේ හිටියා එක මොහොතක. ඒ කාලේ හිටියා. ඒ කාලෙත් ඔය බෙදීම් තිබුණා. ඒ අනුව වෙන්වීම් තිබුණා. නමුත් අද ඒක ඊටම වඩා
හොඳට කැපී පෙනෙන ලෙස වෙන් වෙලා තියෙනවා. ඒ කාලෙදි එක කඩදායම කුඩට හැල්ල ඒක එකට අස්මතු කරනවා. අනිත් අය ඉස්සරහට එන ඔන්නෝම ගැළපෙමින් යන ගමනක් තියුණා. අපි ඒගොල්ලන් එක එක වැඩ කළා. ඊළඟ යුගයේදී අපිට පේනවා ඒගොල්ලෝ අර සිංහල ජාතිකත්වයේ උඩට දාගෙන අනිත් පැත්තට යනකොට අපිට අයින් වෙන්න සිද්ධ. වාසුදේව මහතාත් ඔබත් අතරත් උනේ එහෙමද? සම්මන්ත්‍රණ විමල් වීරවංශ ජවිපේ නියෝජනය කරන නව සමාජ පක්ෂයේ ඔබ එනවා වම එක්සත් ව්‍යුත්පත්තිය ඇයි කියන සංවාදය. ඒ වෙලේ ඔබ කියනවා දන්නේ නැහැ කවුද විඩි තිබ්බේ කියලා ජවිපේ කියලා කියනවා මම අපි දන්නේ නැහැ හරියට කියලා. එහෙම කියපු ඔබ දැන් ආයි ජවිපේ කියන නෑ 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 එහෙම කොයි වෙලාවකවත් කිව්ව නෑ කවුද එහෙම කියන්නේ නෑ එහෙම කිව්වේ නෑ ඒගොල්ලෝ වැඩි දියුවා කියලා මම ඒ වෙලේ කිව්වා නමුත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම කිව්වේ ඒ කාලේ අපි එකට වැඩ කළා අපි එකට ජනාධිපති තරඟයේදී ගුණතිලකට අපි වැඩ කළා නන්දන ගුණතිල නන්දන එතකොට අපි වාමාංශික පෙරමුණක් හැටියට පෙරමුණක් වගේ වැඩ කළා ඒ වෙලාවේදී වුණුත් ස්වන්තිර්ණයිති පිළිගන්නවා කියලා ලීවිලකට අස්සම් කරලා දුන්නේ නැහැ නේද ඒ කිසිසේත්ම ජවිපේ හිමත් සංකලෙන්නේ නැහැ අස්සම් කරලා තියෙනවා ස්වන්තිර්ණයිති පිළිගන්නවා කියලා ස්වන්තිර්ණයිති පිළිගන්නවා 1999 ජනාධිපති වරණයේදී ඔව් ඔබතුමා බොහොම වගකීමෙන් ඒක කියන ඔබ ඔබ සතු ඒ ලීවිල තිබෙනවාද ස්වන්තිර්ණයිති පිළිගන්නවා කියලා තියෙනවා ඒගොල්ලෝ ඒක ඒ ස්වන්තිර්ණයිති මේ දවස්වල මෙහෙම පුළුවන් නෙවෙයි සමාජවාදී සමාජය තුළ ස්වන්තිර්ණයිති දෙනවා කියලා තමයි පාලන ප්‍රදේශ නෑ නෑ ස්වන්තිර්ණයිති පිළිගත්ත කියලා මාගෝ තියෙනවා ඉලිවිල්ල සමාජවාදී ලෝකයක් තුළ අපි ස්වන්තිර්ණයිති දෙමින් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා ඒගොල්ලෝ දැන් එදා කිව්වේ දැන් සමාජවාදී ලෝකේ තමයි මේකට එකඟ වෙන්නේ මේ ජනපති ලෝකයේදී අපි එකතු වෙන්නේ නැහැ කියන එකයි ඒගොල්ලෝ කිව්වේ දැන් එතකොට සමාජවාදී ලෝකයක් තුළ ස්වන්තිර්ණයිති පිළිගන්නවා කිව්වහම අර අනන්තයට සමාජවාදයට කල් දාලා ප්‍රශ්න විසඳනවා කියන එක විශ්වාස නොකරන වික්‍රමබාහු කරුණාරත්න ජවිපේ සමග එකතු වෙන්නේ අවස්ථාවාදී ලෙසද එහෙමත් නැත්නම් වික්‍රමබාහු කරුණාරත්න මේ පෙරමුණට ගන්න ජවිපේ ඒ වගන්තය එකතු කරනවාද අවස්ථාවාදී ලෙස කෝකද වුනේ ඒක මතන්නේ ඒක ඒගොල්ලන්ගේම තමයි ආන්න ඕන නමුත් ඒගොල්ලෝ ස්වන්තිර්ණයිතිය පිළිබඳ මම අපි කතා බහ කරන කොට පෙන්නවා මේක ලෙනින්ගේ ඉඳලා දෙන මාක්ස්වාදී මතේ එතකොට ඒගොල්ලෝ කෝ ඒක පිළිගන්නවා නම සමාජවාදී එහෙම නැත්නම් වාමාංශික රජයක් යටතේ තමයි වෙන්න ඕන කියලා මං කෝ ඒ වෙන්න පුළුවන් ඒක යටතේ තමයි වෙන ඊට මෑදි වෙන්න බැරි වෙන්න නමුත් ඒක ඔම සාකච්ඡා කළා ඒගොල්ලෝ අපි එක වගන්තියක් හදලා ඒකට අස්සම් කළා හැබැයි මේ තුල පේන්නේ ඔව් දැන් සුදේව දැන් ඒ ජනාධිපති වර්ණයේදීම බලය බෙදීමට එකඟ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තරම් කරනවා රනිල් වික්‍රමසිංහත් තරම් කරන ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී වීරයා ඔබේ ඒ දැන් ඔබේ බලය බෙදීම තුළද ඔබේ ස්ථාවරයන් පැත්තක තියලා අර සමාජවාදයේදී ස්වන්තිර්ණයිති පිළිගන්නවා කියන ජවිපෙත් එක එකතාවට ඔබට එන්න පුළුවන් උනේ කොහොමද ඔබට ප්‍රමාණවත් වුණාද ඒ වගේ නෑ ඒ වෙලාව වෙනකොට අපි අතර සාකච්ඡාව උගා දුර දිග ගිහිල්ලා අපි එකට වැඩ කරපු ගණනාවක් තියුණා අපි එකට ඡන්ද කළා එකට උද්ඝෝෂණ කරමින් කාල පරිච්ඡේදයක් තුල අපි කිට්ටුවෙන් වැඩ කරන්න පටන් ගත්තා එතකොට අපි ඒ වෙලාව විශ්වාස කළා දැන් මේ සිංහල ජාතිවාදයට තියෙන කැක්කුමයි අනිත් පැත්තෙන් අර අන්තවාදී අනිත්‍යන්තය ඇරලා ඒගොල්ලෝ යම්කිසි ආකාරයකට අපි ඉන්න තැනකට කිට්ටු වෙමින් ඉන්නවා කියන එක. ඒ උඩ තමයි අපි ඒ වගේ කිවිසුමක් ගහලා වැඩ කළේ. එහෙම නැතුව කාලානුරූපීව ඔබේ පැවැත්ම වෙනුවෙන් ඔබ යම් යම් පාර්ශව සමග එකතු වෙනව නෙමෙයි. නෑ නෑ එහෙම නෑ. අපි හිතන විදිහට අපි නමුත් අපි හිතපු ඇදෙන්නම ඒක ඉතිහාසය ගලාගෙන ගියේ නැහැ. නමුත් අද වෙනකොටත් අපිට පේනවා මේ මතවාදී තුන මේ ජීවිපී ධාරාවේ තියෙන යම් ආකාරයකට බෙදිලා ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි අපි වඩා දැන් ආසන්න වෙලා තියෙනවා අනුරුද්ධ සානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමේ ගෙනෙන එකට අපේ යම්කිසි කිට්ටුකමක් තියෙනවා. ඒ අතරම පෙරටුගාමී අයගේ අදහස තුළ ඉන්න තරුණයන්ව ගෙන් යම් පිරිසක් දිනා ගන්න පුළුවන්ද කියන අදහසත් අපිට තියෙනවා. ලිබරල් ජයිපේට ඔබේ අදහස සමාන වෙනවා කියන කාරණාවත් එක්ක ඔබ ඔය කරපු ප්‍රකාශයත් එක්ක ජයිපේ බරපතල අර්බුදයකට සමාජයේ ඉදිරියේ ලක් වේද? ඔබ ඔය කියන කතාවත් එක්ක. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒගොල්ලන් මම කියන දේෙන් ඒගොල්ලෝ අර්බුදයට යනවා නම් ඒක ඉතින් ඒගොල්ලේ ප්‍රශ්නයක් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ ලිබරල් ධනපතියන් රකින්න සමාජවාදී ගමනේ යන ඔබත් ජයිපේත් එකතු වෙලා ඉන්නවා කියන කාරණේද ඔබ කියන්නේ? අපි ජයිපේ එකත් මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත අරගලේදී එකට වැඩ කළා. එකට වැඩ කළා
ඒකෙදී ගත හැකි ක්‍රියාමාර්ග යම්කිසි ශනික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා ගෙනියන ජාතික විධායක සභාවෙත් අපි එකට වාඩිලා හිටියා මා 6 මාසයකට වැඩි කාලයක් ඒ කාලේ වාඩි වෙලා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් වලදී අපි එකට වැඩ කළා එතකොට ඒ ඒකලේ ප්‍රජාතන්ත්‍රවාදී අර්ගලේ අවශ්‍යතාවය ඇටියෙ නැතුව මේ කිසිම ලිබරල් ජනපතියන් විශ්වාස කළා නෙවෙයි හොඳයි අප අවසන් විරාමයේ ලබා ගන්නවා මේ විරාමයෙන් පසුව රටේ වර්තමාන තත්ත්වය ආර්ථික සංවර්ධනය පිළිබඳව අපි කතා කරන්න සූදානම් අපි විරාමයක් ගන්න සීමාවෙන් එහා දේශපාලනය සලකුණ සීමාවෙන් එහා දේශපාලනය අද සලකුණ දේශපාලන සංවාදයේ දේශපාලනයේ සලකුණ තැබුවේ ආචාර්ය වික්‍රම බහු කරුණාරත්න මහතා අප අවසාන සාකච්ඡා වටය තුළදී රටේ වර්තමාන සංවර්ධනය පිළිබඳව සහ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අයවැයක් එන්නට බොහෝ ළඟ තිබෙන්නේ 20 වෙනිදා වික්‍රම බහු කරුණාරත්න මහත්මයා රටේ ජනතාවගේ මතයක් තිබෙනවා බොහෝ ඉහළින් තිබුණු රටේ සංවර්ධනය එකතැන නැවතිලා කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ කියන එක ඔබ ගෙන යහපාලන ආණ්ඩුව අසාර්ථක වෙලාද අද මෙමයි කොහොමටත් මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේදී විප්ලවයේදී කිච්ච කාරණාවක් නෙවෙයි සම්පූර්ණ ආර්ථිකය මොකද්ද සමාජ තත්ත්වය ඇති කිරීම කියන එක ගැන නෙවෙයි අවධාරණය තුනේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳ ප්‍රශ්නේ එහෙම නැත්නම් අවධාරණය තිබුණේ මහින්ද රාජපක්ෂව එළවීම පමණක් නෙමෙයිද නෑ මහින්ද රාජපක්ෂ එළවන්න ඕන නැත්තේ ඔහුගේ ෆැසිස්තාලි ඒකාධිපති ආණ්ඩුව හන්දානේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව මේ දක්වන අර්ථකථනෙන් ආර්ථිකය පිළිබඳව ඉදිරිය පිළිබඳව සංවර්ධනය පිළිබඳව කිසිම දැක්මක් මේ වෙන විටත් ආණ්ඩුවට නැහැ කියන වගේ හැඟීමක් එලියට එන්න පුළුවන්. නෑ ආණ්ඩුවට තියුණා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඌට තියුණා මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුලම ධනපති ලිබරල් ආර්ථික සැලැස්මක් ඕගේ ඔළුවේ තියුණා. ඒක ක්‍රියාත්මක. දැන් අපි ඒක දිහා බලලා නෙවෙයි මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට ආවේ. දැනට දැන් ඔහු දැන් ප්‍රකාශ කරලා තියෙනවා එක්තරා ආර්ථික ගමනක්. ඒකෙදී ඔහු ඉදිරිපත් කරලා තියෙනවා ගම්බද ප්‍රදේශවල විශේෂයෙන්ම දේශීය ආර්ථික ක්‍රමය උගහක් දුරට සංවර්ධනයක් කළා කෘෂිකාර්මික විප්ලවයක්. නැත්තම් ගැමි ගොවි විප්ලවයක් කරන්න යම් යම් ගම් හවුල් ගම් බවට පත් කළා ඉදිරිපත් කරන සැලැස්මක් ඉදිරිපත් කළා තියෙනවා දැන් මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් ඇත්තටම ලංකාවේ සංවර්ධනයක් ලබා ගන්න පුළුවන් නමුත් එහෙම හැකියාවක් මේ ආණ්ඩුවට තියෙනවද කියන එක ගැන අපිටත් ප්‍රශ්නයක් තියෙනවා මොකද ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ නිර්ධන පන්තිය වැඩ කරන ජනතාවගේ ශක්තිය උඩ පදනම් වෙච්ච ආණ්ඩුවකට විතරයි මේ ආණ්ඩුව ඒවැනි පදනමක් නැහැ. මේ ආණ්ඩුවේ ඇත්ත පදනම තාමත් මධ්‍යම පන්තික බලවේග. දැන් ඒවත් අර්බුදයේ තියෙන්නේ. මේනි තත්ත්වයක් තුළ කෘෂිකාර්මිකව මේ ඉදිරිපත් කරපු මේ සැලැස්ම ඉදිරියට ගෙන යන්න ශක්තියක් ගොනු කරගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ආණ්ඩුව බිහි කරන්න කටයුතු කරපු බලවේගයටත් ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තිබෙනවා ආර්ථික කටයුත්තේදී. රටේ ජනතාවට ඊට වඩා ප්‍රශ්නාර්ථයන් මතුවෙනවා නේද එතකොට? ඔව් තියෙනවා ඉතින් දැනට ඒ ප්‍රශ්නේ ඉදිරි කාලයේදී ඇති වෙන සාකච්ඡාව තමයි ඒක. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කළා තියෙනවා අදහස්ම. දැන් ඒ ගැන ලොකු සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. ඒකේ හැම පැත්තෙම සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. හැබැයි එළියවිලි ඉදිරිපත් කිරීම ගැන අපි ස්තුතිවන්ත විය යුතුයි. මොකද එළිපිට ප්‍රකාශනයත් ඉදිරිපත් කළා තියෙනවා. උන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ඒතර කාටත් සාකච්ඡා කළා මේක ගෙනියන්න පුළුවන් ඉදිරියට කොහොමද බැයිද අපි එකඟ වෙනවද නැද්ද කියන එක ඔබටත් ඔබටත් විශ්වාසයක් නැහැ මේ සැලසුම පිළිබඳව ඔබ ඉන්නේ අනිවාර්යයෙන් මම මාක්ස්වාදියෙක් ඇරෙට මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ගේ ආර්ථික සැලසුම් ගැන විශ්වාසයෙන් බලන්න බෑ ඒකම නේද ප්‍රශ්නේ දැන් ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ගණන් හදන්නේ ආර්ථිකය ගලවලා හැබැයි දැන් නව ඔබ දන්නවා නව ලිබරල් ආර්ථික වැඩපිළි ඉස්සරහට එනකොට කම්කරුවන් නැගිටිනවා මර්ධනය ගේන්න වෙනවා ඒකෝර ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලෙනවා දැන් ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත දැක්ම වඳයි කියලා මං යෝජනා කළා. අප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පිළිබඳ ප්‍රශ්නෙට අපි බහින්නේ ඊට එහා යන්න බලාගෙනනේ. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නවතින්න නෙවෙයිනේ.
මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ මේට ඉහා යනවා නම් එමනම් වැඩ කරන ජනතාව ශක්තිමත් වෙච්ච වමේ බලයක් ගුණනැගී විප්ලවන්ත ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒකෙන් තමයි දැන් ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා යෝජනා කරන ආර්ථික සැලැස්ම උනත් ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඔයගේ ආර්ථික සැලැස්මක් මේක හරියට අර ලෙනින් ඉදිරිපත් කරපු නෙප් එක වගේ. නව ආර්ථික නව ආර්ථික ආර්ථික වැඩපිළිවෙල කියලා ධනේශ්වර ආර්ථික වැඩ සැලැස්මක් ඉදිරිපත් කළා 1922 දී. ධනපති රාජ ධනවාදයේ ස්වභාවයක් තියෙන. ඒ වගේ ආර්ථික සැලැස්ම ලෙනින් මේක ඉදිරිපත් කරන සමාජවාදයේ පිළිබඳ ඉලක්කයක් සහිත නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කළා සමාජවාදී ඉලක්කේ තියාගෙන කෙටි කාලීනව ධනපති සමාජයක් ඇති කිරීමට තමයි ඔහු කිව්වේ. හොඳයි මට පැහැදිලි. දැන් මෙතන ඔහු ඉදිරිපත් කළා තියෙන ඉලක්කය ඔබතුමා කියනවා වගේම ඉලක්ක දෙකක් තියෙනවා. නමුත් මේ ඉදිරිපත් කළා තියෙන රැඩිකල් මේක වැඩ කරන ජනතාවගේ ශක්තියක් උඩ ක්‍රියාත්මක කළොත් මෙසක නැත්තම් කරන්න බෑ. ඒක අන්තිමේදී බහුජාතික සමාගම් කාර්ය ටික ඇවිල්ලා මේක අල්ල ගන්න කල. නමුත් ඔබ කියන්නේ ඒ දැක්ම සාර්ථක දැක්මක් කියලාද ඔබ කියන්නේ? जनता विमुक्ति पेरबन सामगन जनता विमुक्ति पेरबन कौदगी මේ තුල තිබෙන්නේ රටේ ආර්ථික විනාශ කිරීමේ වැඩපිළිවෙළක් කියලා. එතකොට මොකද කියන්නේ? ඒ ඕල් ඩකින් හැටිනේ. දැන් මම කියන්නේ මේක මමත් කියන්නේ මේක ධනේශ්වර එකක්. නමුත් මේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කළා තියෙන්නේ තියෙන ආකාරයට විශේෂයෙන්ම ගැමි ගොවි සමාජයේ කරන්න හදන සංවර්ධන. ඔබ දකින්න දේ තුල පෞද්ගලිකකරණය තියෙනවා කියලා ඔබ දකින්නේ. අනිවාර්යෙන් ධනපතිනේ. මේ ධනපති ආර්ථික සංවර්ධනයක් ගන්න මේ යෝජනා කරලා තියෙන්නේ. අර මං කෝවගේ එතකොට ඔබේ අර සමාජවාදී ගමන් මග දැන් මේ තුල නැද්ද තියෙනවා දැන් ලෙනින්ට සමාජවාදී අත්හැරලා දෙන්නේප් එක ගෙනා නව ආර්ථික සැලැස්මක් කියලා එකක් ලෙනින් ගෙනාවේ 1922 ඒ වෙලාවේ පෙවුණා ධනවාදී ආර්ථික ක්‍රියාමාර්ගයකට යන්නේ නැතුව ඒ සමාජය ගොඩ ගන්න බෑ කෙටි කාලිනු ඔබත් කියන්නේ දැන් මේ හරහා ඔබේ සමාජවාදී ගමන් මගට පාර කැපෙනවා කියලාද ඔබ කියන්නේ මම කියන්නේ මේක තුල මෙවැනි ආර්ථික සැලැස්මක් හෝ ක්‍රියාත්මක කිරීමට නිර්දන බලයක් ඇති අවශ්‍ය වෙනවා. අන්න ඒක උඩ අපිට සටන් කරන්න පුළුවන් කියලා. අර චේතනහම් වික්කවේ ගාතාව දැන් මෙතෙන්ට අපි ඇප්ලයි කරොත් රනිල් වික්‍රමසිංහ නමැති දක්ෂිණාංශික නායකයාගේ චේතනාව ඔබේ කොමියුනිස්ට් චේතනාවන් එක දැන් මේ නව ආර්ථික ප්‍රති ඔබ ලෙනින්ව සමාපාත කරනවා මෙතන හරි පුදුම සංසන්දනයක්. නමුත් දැන් මේ එහෙම චේතනාවකින් මේක කරන්න ඇද්ද කියලා ඔබේ පෞද්ගලික විශ්වාසය කියන්නේ. නෑ ඒක තමයි මම මේක මේ ඔහු යෝජනා කරන ව්‍යාපෘති තුලම ඉලක්කයන් උඩ සටනට අපි අවතීර්ණ වෙනවා. මම කියන්න ආන්නේ මේක මේ ඔබ කියන මේ සංවර්ධන සැලැස්ම බෞජාතික සමාගම් කාර්යෝ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් එන නියෝග තුල කොහොමද මේක බේරගන්නේ? විදේශ ආනයන අපනයන පිළිබඳ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන ප්‍රශ්න මතු කිරීම තුලින් අපිට පෙන්වන්න පුළුවන් මේ ඔබතුමා යෝජනා කරන දේ ක්‍රියාත්මක කර ගන්න ඕගොල්ලන්ට බැරි වෙනවා. ඒ නිසා ඊට වඩා එහාට අපිට යන්න වෙනවා කියලා අපිට ජනතාවට ආමන්ත්‍රණය කරන්න ඕනේ. මම යෝජනා කරන ඔබතුමා මේ යහපාලන ආණ්ඩුව බේර ගන්න ලෙනින් මාක්ස් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මේවා ඔක්කොම එකතු කරලා මික්ස් පුට්ටයක් හදලා මාර අමාරුවක වැටලා ඉන්නවා කියලා. නෑ මම කියන කතාව අහන්නකො. ලෙනින් බලය අරගෙන නිර්ධන පන්ති බලය අරගෙනත් ඔය වගේ යෝජනාවක් කළා තියෙනවා. දැන් මෙතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කැයිල ඒ වගේම යෝජනාවක් ඉදිරිපත් කරනවා. එතන මම මොනවද කරන්නේ? මමට කියන්න වෙන්නේ එදා මාක්ස් ලෙනින් කිව්වා වගේ ඔයගොල්ලෝ මේ ලෙනින්ගේ නිර්ධන පන්ති බලය යටතේ මේක යෝජනා කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ ක්‍රියාත්මක කළා ඒකෙන් කුලක් වරු හැදිලා ඒකට මුහුණ දෙන්න පුළුවන් වුණා. එහෙම යන්න පුළුවන්. දැන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒ වගේම ජාත්‍යන්තර ලෝක ධනවාදයෙන් මේකට මැදිහත් වෙන එකට මොන දෙන්නේ කොහොමද ඔබ බලන් ඉන්නේ මේක සාර්ථක වෙනකන්ද අසාර්ථක වෙනකන්ද නෑ මම මේක මේ මේ ක්‍රියාපිලිවෙත සාර්ථක කර ගැනීමට යන ගමනේදීම ඇති වෙන පන්ති අරගලය ගැන තමයි මම කියන්නේ
මම නිර්ධන පන්තියේ බලයක් වුණ ගන්න ඔළුවේ තියෙනවා නා ඒක ඔළුවේ තියාගෙන තමයි මම වැඩ කරන්නේ එතෙන්දී කැරල්ල ආරම්භ කරන්නේ ඔබ නෑ මම කැරල්ලක් ආරම්භ කරන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැරි වෙනවා නම් අපි ඒක ඉදිරියට ගෙනියන්න අනිවාර්යයෙන්ම විප්ලවකාරී පියවරක් ගන්න මේ හිතවාදී ආණ්ඩුවට හිතවාදී ස්වභාවය පිළිබඳව පසුගාමීව ඔබට තියෙනවා පැත්තකින් වෙනම සැලසුමක් ඒ අරගලයත් එක්ක අනිවාර්යයෙන්ම දැන් මෙහෙමනේ අපි විශේෂයෙන්ම බලන්නේ प्रजातंत्रवादी सलस्मती व्यस्ता विनाशकल जाति सामग्री अपट गेटुमाने अभी वैदि मुगादिवलिंग कह सामन कटुतुकुड़ ये वैदि अभी क्रगणी आनो दम पौगी काले कला दम ओह आर्थिक सलस्म गिनती ये आर्थिक सलस्म कहोदिट गिनी अनिवार्यम अभी अरमुन देखा कि एक साकाचावतुल यम दे अकेगोलो करो अभी एक सहयोग दिनो वामांशिक नायक विसागच्चा मे प्रश्न अड़ुआ किल हितना मार्क्स किल तीन सकल देशवासी निर्धनी किल लोकपरिमाण लंका गत मे वमे व्यापार कैली कैली वल्ट कैडिल अमी बाकर मुखद विलाती विक्रम बहुकर विप्लवकारी अवस्था विप्लवकारी क्रिया मार्ग मेदी कैडिले खाली अभी हम रुस्यावे लेनिंगे काले मेन्शेवेकुरु वैश्यकुर के लिए बेदलाइटिया इलाट सोशल रेवल्यूशन के लिए बेदलाइटिया इलाट तम मिलिटेंट फैक्शंस के लिए कुछ क्लब्स के लिए ना बेदलाइटी नमु जम वैडिया हुंदिंग विप्लवीय उमनामा खरण तेरूंगार सटम पाट इद्रिपात के इद्रिदर्शन इद्रिपात के ना इसराटे इला पंथ व्यापार में नायकते कटिकाले अत सिद्धूने फिब्रवरी विद्य बेदीट पेके अक्टोबर रेनकोटे लेनिंट सीएट अणुदीनापरी अवसान प्रश्न योमयम कालेक्ति बेणिशा वर्तमान यहाँ आंडूतुल पार्श्व दिखा पेहजलिव वेन्वी पवती कारणे पेन අග්‍රාමාත්‍යවරයා සමග පාර්ශ්වයක් සහ ජනාධිපතිවරයා සමග පාර්ශ්වයක් කියලා ඔබ එය දකින්නවාද? ඔව් දැනට තියෙනවා එහෙම පාර්ශ්ව දෙකක්. නමුත් මම හිතනවා ඕක ඕකේ ඇත්තටම යථාවාදී බෙදීමක් නෙවෙයි. මේක අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝෂයයි UNP කෝෂයයි කියලා දෙකක් තියාගෙන ඉන්න එකේ ගැටුමක්. නමුත් මම හිතනවා මේකෙදි ඒ උගක් අයගේ අදහස් සමාන අය අදහස් ගොඩක් තියෙනවා. दिगोलो महेंद्र राजपक्ष गुणुन विमल वीरवांसल गुणु अत्र लुकुन सत्तीन मे दिगोलो अत्र तीन पूज्यलांगे गटूम पूज्यलांगे गटूम निशा विनसघट यमुकलो नम तो आर्थिक समाज सलसम इतर लुकुन सक मटना रणिल विक्रम सिंह मैत्रीपाल सिरिसेन पार्श्व दिखा बेदुनो विक्रम बाहुकर्ण रत्न को दी श्रीलंका निदास पक्षे पार्श्व देखा पेहदली तीन एक मैत्री हितवादी अनित महेंद्र हितवादी मेवन विट यटिन गेम एक्सज्जातिक पक्षे अतुली एक्सज्जातिक पक्षे अतुली दिपिरिसा तेंदिक्कट गिहिल्ला यम यम विनस्कम करन एव तीरणात्मक विनस्कम वेन्न पुलुवान मे मरगलयक ओबट पेन्न तीनवा द आंडूट हितवादी विन्न केनेक विदिहट मट नहम पेन्न मट पेनवा विशाल वशेन महेंद्र राजपक्ष होगे फैशिस खंडाय सह अनिकुत्ता यात्र बेदी में इता वडातीन सटन गमकबद्ध विपक्ष के यांसी विरुद्धवादी गुणवा कैटेट इद्रेटे मेघुलांट एगत तम मुनदेन सिद्ध හොඳයි අපි සාකච්ඡාව අවසන් කරමු අද දවසේ ඉදී අපත් සමග සාකච්ඡාවට එකතු වුණු නව සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රම බහුකරණ රත්න මහතාට අප ස්තුතිවන්ත වෙනවා නැවතත් අපි ඉදිරි දිනක යහපාල නාණ්ඩුවේ ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමි සමුදන්නේ ඔබට හිතවතුනි රැඳී සිටියට ස්තුති අප ලබන සඳුදා නැවත සලකුණෙන් හමුන බලාපොරොත්තු වෙමි සමගාමීව